තෙරුවන් සරණයි සියලු දෙනාටම අපි සාදුකාරයක් දෙමු. කනුකැටි ගෙදර ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ ගෞරවනීය අපේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ නමස්කාර පූර්වකව සිහිපත් කරනවා. ඒ වගේම උන්වහන්සේගේ අවසරයේ පරිදි අපේ රොෂාන් දස්නායක මහත්මයා තමා මේ වැඩසටහන සංවිධානය කළේ. විශේෂ හේතුව එතුමන් සඳහන් කළා. මෙම විහාරස්ථානයේම දහම් පාසලේ ගුරුවරියක් විදිහට සේවය කරලා ඒ වගේම මෙම විහාරස්ථානයේ පොයට සිල් සමාදන් වෙන චන්ද්‍රානි දස්නායක අපේ සොයුරිය මාත් එක්ක වසර 30ක විතර කාලයක් එකම ආයතනයක සේවය කළ සමාජ සේවිකාවක්. තේතුමිය ඉන්න කාලේ ඉඳන් ආරාධනා කළා. නමුත් මන්දුර බැහැර නිසා ටිකක් අමාරුන අවස්ථාව ලබා ගන්න. කොහොම නමුත් එතුමිය වෙනුවෙන් එතුමියට පින්පතා යුතුයකමක් විදිහට පැයක පමණ කාලයක් ඔබත් එක්ක ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තිමා මුලින්ම අපි හැමෝම සිහිපත් කරලා සාදුකාරයක් දෙමු අපේ චන්ද්‍රානි දස්නායක ඒ නැග මේ මහත්මිය සොයුරිය වෙනුවෙන්. ඔබ අපි දන්නවා මේ වර්ෂයේ පෝය 13ක් තියෙන වර්ෂයක්. මේ පෝය හැඳින්වෙන්නේ අදි වක් පෝය විදිහට. ඉතින් මෙවැනි උතුම් පෝයක සිල් සමාදන් වෙලා සිටින සියලුම උපාසක උපාසිකාවන් වෙනුවෙන් ධර්මය පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙන්නට මම බලාපොරොත්තු වෙනවා. ඉස්සල්ලාම දේශකයාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනකොට ධර්ම අවවාදයක් දෙනවා. එසා ධර්ම දේශනයකදී විශේෂත්වය තමයි ඒ අවවාදය පිළිගනිමින් ශ්‍රවණය කිරීම. ඒ නිසා බෞද්ධයන් විදිහට ධර්මය ශ්‍රවණය කරන්නට නම් මුලින්ම තියෙන්නට ඕනේ ඒ සඳහා කැමැත්තක්. පළවෙනි කාරණේ ධර්මය ශ්‍රවණය කිරීමට ඇති කැමැත්ත. දෙවනි කාරණේ තමයි කැමැත්තත් එක්කලා ශ්‍රවණය කරන්නට ඕනේ. කැමැත්ත ඇතිව ශ්‍රවණය කරන්නට ඕන දෙවනි කාරණේ. තුන්වෙනි කාරණේ ඒ ශ්‍රවණය කරන ධර්මය සිතේ ධාරණය කරගන්නට ඕනේ. නැත්තම් බණහල වැඩක් නැහැ. හතරවෙනි කාරණේ බණට කියවෙන දේවල් වලින් අවශ්‍ය කාරණේ තමන් ග්‍රහණය කරගන්න එක. අවශ්‍ය කාරණේ. පස්වෙනි කාරණේ ධර්මයට කියවෙන්නේ නැති ගැළපෙන්නේ නැති යම් යමක් කියවුනොත් දේශකයා තුලින් ඒ දේ ඔස්සේ එල්බගෙන තමන්ගේ මනස අවුල් කරගන්නේ නැතිව ඒ දේ බැහැර කරන්න ඕන. අනවශ්‍ය දේ බැහැර කිරීම. හයවෙනි කාරණේ තමන් ධර්මයේ තම ජීවිතයට සම්බන්ධ කරගෙන කටයුතු කරන්නට අදිෂ්ඨාන කරගන්න එක. එතකොට ධර්මයක් ශ්‍රවණය කරනකොට මේ කාරණා හය අත්‍යවශ්‍යයි. එක සම්පූර්ණ කරමින් ධර්මයක් ශ්‍රවණය කළොත් තමයි අර්ථ ගැන්වෙන ධර්මශ්‍රවණයක් වෙන්නේ. ඒක බුද්ධ දේශනාවේ ශ්‍රවණානුස්සති භාවනා විදිහට හැඳින්වෙනවා. භාවනා වර්ග තියෙනවා. එන් එකක් ශ්‍රවණානුස්සති භාවනාව. ඇහුම්කන් දීම. එක එල්ලේ එකම ධර්මයකට ඇහුම්කන් දුන්නොත් පැයක් විතර ඔබ පැයක භාවනාවක් කළා වෙනවා. ඒක ශ්‍රවණානුස්සති භාවනාවක්. එතකොට ඒ භාවනාව අංග සම්පූර්ණ වෙන්නට නම් අර කාරණා හයෙන් පරිපූර්ණ විය යුතුයි. කැමැත්ත තියෙන්න ඕනේ. කැමැත්ත ඇතුව ශ්‍රවණය කරන්නට ඕනේ. ඒක සිතේ ධාරණය කරගන්නට ඕනේ. අවශ්‍ය දේ ගන්න ඕන, අනවශ්‍ය දේ බැහැර කරන්න ඕනේ. ඒ ධාරණය කරගත් පරිදි කටයුතු කරන්නට ඕනේ. දැන් පැහැදිලි. ඊගාවට එහෙම ධර්ම ශ්‍රවණය කරන්නේ නැහැ හැම කෙනෙක්ම. හොඳට මතක තියාගන්න. මට බොහෝ අධ්‍යක්ෂීම් තියෙනවා පන්සල් 200ක මේ වගේ ගිහිල්ලා. ඔය උපාසක උපාසිකාවන් ඇතුලේ ඉන්නවා මෙන්න මෙහෙම ධර්ම දේශ ශ්‍රවණය කරන අය. ඒක මම මේ කියන්නේ මේ මගේ කාරණා නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා. සමහර පිරිස් ඉන්නවලු ගුණමකු කමින් බණ අහන අය. දැන් එහෙම වෙන්න එපා කියලායි මේ කියන්නේ.
ගුණමකු කමෙන් අහනවා කියලා කියන්නේ දේශකයාගේ ගුණය මකන්නට කටයුතු කිරීම. තව තව එක්කෙනාගේ ගුණය පාගලදම්මන්ට එයා පාච්චල් කරන්නට එයා පහත් කරන්නට කටයුතු කරන කෙනා ගුණමකු කෙනා. එහෙම වෙන්න බෑ උපාසකයෝ. දෙවනි කාරණේ සිදුරු තියෙන තැන් සොයමින් බණ අහනා ඉන්නවා. දැන් කොතනද මේ මෙයාගේ මේ දේශනයේදී සිදුරක් තියෙන්නේ? ඒ සිදුරෙන් මට රිංගන්න පුළුවන්. එහෙම කරලා මෙයාව වටන්න පුළුවන්. එහෙම සිතන අය ඉන්නවා. ඒ අය බණ ඇහුවට ඇහෙන්නේ නැහැ. ඇහෙනවා නමුත් ධාරණය වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව. තුන්වෙනි කාරණේ තමයි වාද විවාද සහිතව බණ අහනවා. වාද විවාද සහිතව. ඒ කියන්නේ වාදයක් ඔබ අපි හැමෝම අහලා තිනෝනේ වාද විවාද යම් යම් මාත්‍රකා ඔස්සේ වාද කරනවා විවාද කරනවා. එතකොට එවන්නක් අහු වෙන්නේ කොතනද කියලා අහනවා. දැන් වාදයක් දෙන්නම් මෙයත් එක්කලා. එතකොට එහෙම ඇහුවොත් බණ ඇහුවට වැඩක් නැහැ, ධාරණය වෙන්නේ නැහැ. මේ බුදුහාඳුරන්ගේ දේශනාව. ඊළඟට ගැටුණු සිතින් බණ අහනවා සමහර අය. ගැටුණු ගැටීම යම් කිසි අපි යම් තැනක ගැටෙන්නේ එතනට අපි තියෙන අකමැත්ත නිසා. ඕනම තැනක ගැටීමක් ඇති වුණොත් ගැටීම ඇති වෙන්නේ අකමැත්තක් නිසා. එතකොට ඔබ මෙතන ගැටීමක් ඇති වුණොත් දේශනාවට තියෙන අකමැත්ත නිසා. එහෙම බණ ඇහුවට ධාරණය වෙන්නේ නැහැ. ඊළඟට නුවණ මදි කමින් බණ අහන එක. නැත්තම් නුවණින් විමසන්නේ නැතිව බණ අහන එක. ඒකත් ගැළපෙන්නේ සමහරු ඉන්නවා එහෙම අහනවා. මේක විමස විමස යන්න ඕනේ, ගැඹුරට යන්න ඕනේ. එහෙම දාමම්. එහෙම ඇහුවොත් බණ ඇහෙන්නේ නැහැ. ඇහෙනවා නමුත් ධාරණය වෙන්නේ නැහැ. ඊළඟට දන්නවා කියලා හිතලා බණ අහනවා සමහර අය. මම තමයි දන්නේ දේශකයට වඩා කියලා හිතලා දැනගන්න පුළුවන්. දේශකයට වඩා අතිශය වැදගත් දන්න උගත් අය ඉන්න පුළුවන්. ඒ අය බොහොම නිහතමානීව ධර්මය අහනවා. මොකද බුදුහාඳුරන්ගේ දේශනාව එක තැනක තියෙනවා. එක්තරා එක සූත්‍රයක් සියක් වාරයක් එකම ස්වාමීන් වහන්සේ නමකින් ශ්‍රවණය කළොත් එකම සූත්‍ර දේශනාවක් හෝ නැත්නම් එකම මාතෘකාවක් යටතේ ධර්මයක් එකම දේශකයාණන් වහන්සේ නමක් මගින් සියක් වතාවක් ශ්‍රවණය කළොත් ඒ සියක් වතාවෙම ඉගෙන ගන්න සියක් කරුණක් තියෙනවායි කියලා බුදුහාඳුරු දේශනා කරනවා. එහෙනම් අපි දන්නවා කියලා බණ අහන්නත් බෑ. එහෙම ඇහුවොත් ඒක ධාරණය වෙන්නේ නැහැ. එතකොට දැන් ඔබට පැහැදිලි ධාරණය වෙන්නට අවශ්‍ය කරන කාරණා 7යි 6යි ධාරණය නොවන කාරණා 6යි. මේ දෙක දැනගන්නේ නැතිව බණ අහලා වැඩක් නැහැ. මම ඒකයි කිව්වේ මේ ධර්මය මම මහා ගැඹුරු ධහමක් දන්නේ නැහැ. දේශනා එහෙම දේශනයක් පවත්වන්නෙත් නැහැ. ඉතාම සරලව ගැඹුරු ධහම. සරල බසිට කියපුවාම ඔබට තේරෙනවා. එහෙනම් දැන් ඔබ සැදී පැහැදී සිටියේ තුයි තමන් ළඟ තියෙන අගුණ දුර්වලකම් අයින් කළා, ಗುಣ තියෙන ටික එකතු කරලා දැන් ශ්‍රවණය කරන්නට. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. හරි. එතකොට ඊළඟට මම ඔබට පැහැදිලි කරන්නම්. දැන් ඔබට යම් තනතුරක් ලැබුණානේ අද දවසේ. මොකද්ද? මං අහන්නේ වටත් පොඩි උත්තරයකුත් ඕනේ. එතකොට මටත් පහසුයිනේ. මොකද්ද අද දවසේ ලැබුණු තනතුර? උපාසක. පිරිමි අයට උපාසක, පිරිමි අයට උපාසිකා. හැබැයි මේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදු වචනේ උපාසක. හරි. උපාසක කියපුවාම ඕක ඇතුලේ උපාසකයොත් ඉන්නවා, උපාසිකාවොත් ඉන්නවා. දැන් මේ තනතුර ලැබුණාම තනතුරේ කටයුතු හරියට කරන්න ඕනේ. එතකොට තමයි තනතුරට සාධාරණයක් ඉෂ්ට කළා වෙන්නේ. දැන් ආයතනයක ඉහළ තනතුරක් දරන කෙනෙක් ඒ තනතුරේට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා කියන්නේ හරියට වැඩ කරනවා. එයා හරියට වැඩ නොකළොත් තනතුරට එයා සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැහැ. ඒ නිසා මේ උපාසක කියන එකත් තනතුරක්. මේක ඉහළම තනතුරක්. මේක ඉහළින්ම තියෙන තනතුරක් උපාසක කියන්නේ. ඒ කියන්නේ එයා ගාව ඉතාම හොඳ ලක්ෂණ තියෙන පුජ්‍යලේ. දැන් මං කියන්නම් මේ උපාසක කියන වචනේ අර්ථය මොකද්ද කියලා. දැන් අපි හිතනවා සාමාන්‍ය උපාසකයෙක් කියලා කියන්නේ මේ තෙරුවන් සරණ ගිය කෙනා කියලා. බුදුන් දහම් සඟුන් සරණ ගිය කෙනා උපාසක. දැන් ඒක තමයි සාමාන්‍ය අර්ථය. ඔකේ ගැඹුරට ගියොත් ඔය උපාසක කියන වචන ඇතුලේ අකුරු හතරක් තියෙනවනේ. උයන්න, පායන්න, සයන්න, කයන්න.
උයන්නෙන් සඳහන් වෙනවා සංකේතවත් කරනවා නැත්නම් විස්තර කරනවා උට්ටාන වීරිය ඒ කියන්නේ වීරියක් අවශ්‍යයි ඕනම දෙයකට උට්ටාන වීරියෙන් යුතුව පාපයන්ගේ මිදි පායන්න පාපයන්ගේ මිදි සත්‍ය අවබෝධයේ පිණිස සයන්නේ සත්‍ය අවබෝධයේ පිණිස කටයුතු කරන කෙනා හරි උපාසක එතකොට උට්ටාන වීරියෙන් යුතුව සියලු පාපයන්ගේ මිදි සත්‍ය අවබෝධයේ පිණිස කටයුතු කරන කෙනා සත්‍ය අවබෝධයේ පිණිස කියලා කියන්නේ ඒ කියන්නේ චතුරාර්ය සත්‍යනේ මෙතන කියන්නේ මේක දුක දුකට හේතුව දුකින් මිදීම මිදීමේ මග මේ මග තමයි යන්න ඕනේ මේ මග යන විදිහක් තියෙනවා මම ඒක පස්සේ කියනවා එතකොට උපාසකය කියලා කියන්නේ මේ ඇතුලේ තියෙනවා තෙරුවන් සරණ ගිය කමක් එහෙම කෙනා ඔය උට්ටාන වීරියෙන් පාපයන්ගෙන් මිදී කටයුතු කරන කෙනා ළඟ බුදුන් දහන් සඟුන් කෙරෙහි විශ්වාසය තියෙනවා එතකොට ත්‍රිවිධ රත්නේ එයා සරණ ගිය කෙනෙක් එයා උපාසකයෙක් එහෙනම් දැන් ඔබ ඒ තනතුර තමයි මේ අරන් තියෙන්නේ. දැන් අද දවසේ මේ තනතුර රැකිය යුතුමයි. නැත්තම් උපාසකත්වයට පළුදු වෙනවා. ඒ නිසා මේ උපාසකයෝ වර්ග දෙක තුනක් ඉන්නවා. එක වර්ගයක් තමයි එක එක සූත්‍රවල දේශනා කරලා තිනවා. ගෝපාල උපෝසතය. එහෙම උපාසකවරු. ගෝපාල කියලා කියන්නේ ගොපල්ලා. ගොපල්ලගේ ස්වභාවය තමා අද මේ වත්තේ හරට්ටික බඳිනවා හෙට ඊළඟ වත්තේ බඳිනවා අනිද්දා ඊළඟ වත්තේ බඳිනවා මොකද අද මේකේ කෑම ඉවර වෙනවා. ඔහොම රවුම යනවා තැන් තැන් වල. දැන් අපේ උපාසකයන් ඉන්නවා එවැනි ගෝපාල උපාසකයෝ අද මේ පන්තලේ හෙට ඊළඟ පන්තලේ අනිද්දා ඊළඟ පන්තලේ බුදුන් ඉන්නේ ගමේ පන්තලේ. ඒ කියන්නේ අනිත් තැන් වල නැහැයි කියන එක නෙමෙයි. අපේ ගමේ පන්සල් මේ විදිහට පිරිහෙන්නේ අපේ තියෙන දුර්වලකම නිසා මොනවත් හිතන්න එපා මෙහෙම කිව්වට ඈ මේ විදිහට මෙහෙම වෙන්නේ උපාසකය ගොපලු නිසා ඒ කියන්නේ ඒගොල්ලෝ අද අපේ පන්සල වැඩන්නේ දුප්පත් මීට වඩා හොඳයි අසපුව ඊටත් වඩා හොඳයි තවත් තැනක් ඊටත් වඩා හොඳයි මහමෙවුනාව කිය කියා මේ උපෝසතයේ තැන් තැන් වලට ගෙනිනවා ඒගොල්ලෝ කවුද ගෝපාල උපෝසත මම මේ කියන්නේ බුදුහාඳුරන්ගේ දහමට එකඟවමයි හැමතිස්සෙම මට චෝදනා කරන්න එපා බුද්ධ දේශනාවට එකඟවමයි මේ කියන්නේ මේ බුදුහාඳුරන්ගේ ධර්මය දෙවන උපාසකයෝ තමයි ඒගොල්ලෝ කියන නිගණ්ඨ උපෝසතයෝ නිගණ්ඨයෝ කියලා කණ්ඩායමක් අහලා තියෙනවනේ බුදුහාඳුරන්ගේ කාලේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට දීලා තිබුණා ඒගොල්ලන්ගේ ශාස්ත්‍රීයවරයා උපදේශයක් යොදුන් මෙච්චරක ප්‍රමාණයක් අපි හිතමු යොදුන් 50යි ප්‍රමාණයට විතරයි උඹේ උපෝසතේ ඉන් එහා නැහැ එතකොට ඇඳුන් නැතුව තමයි උපෝසතේ රකින්න ඕනේ. එහෙම එකක් ඈ ඔබ විශ්වාස කරනවද? ඒගොල්ලෝ නිගණ්ඨයෝ. නිගණ්ඨ කියලා කියන්නේ අපි ඔය ඇඳුන් නැති වෙන එක මේක නිගණ්ඨය වගේ කියලා කියන්නේ ගෙදර පොඩි එකා හරි එහෙම ඉන්නකොට. ඒක තමයි නිගණ්ඨ උපෝසතය. ඒගොල්ලොන්ගේ වැඩක් නැහැ. ඊළඟට තියෙනවා ආර්ය උපෝසතය. ආර්ය කියලා කිව්වේ බුදුහාඳුරන්ගේ ආර්ය මාර්ගයේ යන පිරිස රකින්න සීලය ඒ මාර්ගය. එතකොට ඔබ විය යුත්තේ ආර්ය උපෝසත නැත්නම් ආර්ය උපාසකයින්. එතකොට එවන්නෝ ගාව තමයි අර කලින් කියපු ලක්ෂණ තියෙන්නේ. උපාසකයා කියන වචනයත් ඇතුලේ තියෙන අර්ථය අර්ථ ගන්නවන්නේ ඔබෙන්. එහෙනම් දැන් මම මුලින්ම කළේ ඔබව ඔබේ තියෙන අඩුලුහුලුකම් අයින් කරලා ඔබ එක ස්ථාවර මට්ටමකට ගත්තා. දැන් යටිතල පහසුකම් ටික හැදුවා. දැන් ගොඩනැගිල්ල ඉදි කරන්න තියෙන්නේ. මම උදාහරණයක් කියන්න. දැන් මේ ස්ථානයේ මහ කැලයක් ඔබ හිතන්න. මේ ධර්මය අවබෝධ කරගන්න ධර්මයම අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තරම් උපමා යෙදුව කෙනෙක් නැහැ සාසුවරේ. පුදුම විදිහට උපමාය උපමා වලින් තමයි යම් යම් තැන්වල දේශනා කළේ. ඒකට තමයි අවබෝධ වෙන්නේ. දැන් මෙතන කැලයක් තියෙනවා. මේ කැලේ ඇතුලේ අපිට ඕනේ ගොඩනැගිල්ලක් හදන්න. ගොඩනැගිල්ලක් හදන්න අවශ්‍යයි. දැන් ඉස්තරලා මොකද කරන්නේ? ඔක්කොම ඇවිල්ලා මේ අදයි කියලා ඇවිල්ලා අද පටන් ගන්නවද වැඩේ? නෑ. ඉස්තරලා මේ කැලේ එලි කරලා පොඩි පාරක් හදනවා. ඒ පාර හදලා ඒ වාහනයක් ගන්න පුළුවන් විදියට හදනවා. ඒ ගොඩනැගිල්ල අවශ්‍ය කරන්න ඉදි කරන්න අවශ්‍ය කරන මූලික දේවල් තියෙනවනේ.
එතෙන්ට විදුලිය අවශ්‍යයි විදුලිය ටික දෙනවා ජලය අවශ්‍යයි ජලය ගන්න වැඩ පිළිල හදනවා මාර්ගය අවශ්‍යයි වාහනෙන්ද ඒ මාර්ගය හදනවා වැඩ කරන මිනිස්සුන්ට తాවකාලික ඉන්න තැනක් අවශ්‍යයි ඒ තැන తాවකාලික හදනවා ඈ හදලා ඉවරලා තමයි වැඩේ පටන් ගන්නෙ අන්නේ මූලික කාරණා ටිකට අපි කියනවා යටිතල පහසුකම් හදනවයි කියලා ඒ යටිතල පහසුකම් ටික ඉවරුණාට පස්සේ තමයි මූලික වැඩේ පටන් ගන්නෙ දැන් මම ඔබට ඉස්සල්ලා කළේ ඔබලඟ යටිතල පහසුකම් ටික හැදුවා පැහැදිලිද සරලව පැහැදිලිද මං කියපුව එක දැන් දැන් තියෙන්නේ ගොඩ නැගිල්ල ඉදි කරන්න හරි දැන් උපාසකයා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා කියන්නයි මම මේ යන්නේ ඒ නිසා මගේ ධර්ම මාත්‍රිකාව බුද්ධං සරණං ගච්ඡාමි ඔබ කියයි මොන තරන්නම් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඇද්ද මේකද මාත්‍රිකාව කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ මම මුලින් කියවනේ සියක් වතාවක් කළොත් කිව්වොත් සියක් දේවල් අවබෝධ කරගන්න පුළුවන් මේකිනුත් ඔබට අවබෝධ කරගන්න පුළුවන් දැන් මේ ඔක්කොම උපාසක උපාසිකාවන් උදේ ඇවිල්ලා අටාංග සීලේ සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න කියලා හාමුදුරුවෝ කිව්වනේ එතකොට ඔබ ඉස්සල්ලාම කිව්වා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධත්ව කියලා ඇයි ඔබ එහෙම කිව්වේ දැන් අපි බලමු මේ වචන ඇතුලේ අර්ථය දැන් ඔන්න ගැඹුරට යනවා ධර්මයේ ගැඹුරට බහින්න නැතුව තේරුම් ගන්න බෑ ඇයි නමෝ කියලා කිව්වේ නමෝ කිව්වේ ඇයි නමෝ විතරක් නමෝ කියන වචනේ ඇයි දන්න කෙනෙක් කියන්න ඇයි නමෝ කියන්නේ නමෝ කියලා කියන්නේ පිළිගන්නවා කියන අර්ථය පැහැදිලිනේ ඔය ඉන්දියාවේදී හැම නමස්තේ කියලා මේ පිළිගන්නේ ඒ පිළිගන්නවා එතකොට ඒක තමයි පාලි වචනේ නමෝ කියලා කිව්වේ පිළිගන්නවා පිළිගන්න නම් කවුරු හරි ඉන්න ඕනේ නේද කාවද පිළිගන්නේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවත්තු මේ ලෝකයේ භාග්‍යවන්තයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ හැර වෙන කෙනෙක් නැහැ හරි එයා ඊටාම භාග්‍යවන්තයි ඒ කියන්නේ සියලුම කෙලස් නැසපු කෙනෙක් ඒ නිසා එයා භගවා කියලා කිව්වා ඒක ඇතුලේ තව විග්‍රහ තියෙනවා මම දල විදිහට කිව්වේ භගවතෝ කිව්වේ එකයි අරහතෝ කියලා කිව්වේ එයා රහසින්වත් පව් කරන්නේ නැති කෙනෙක් එහෙම කෙනෙක් හොයන්න මේ ලෝකේ කොහෙවත් නැහැ අදටත් නැහැ මේ අපිත් නැහැ මෙහෙම කිව්වට එහෙනම් බුදුහාඳුරේ තරම් ඉහළයි ඒකයි අරහතෝ මම ඒක විග්‍රහ කරනවා තව ගැඹුරින් ඉස්සරහට සම්මා සම්බුද්ධෝ එයාමයි හොයාගත්තේ ගුරුවරු නැහැ බලන්නකො විශේෂත්වය දැන් අපිට යමක් ඉගෙන ගන්න ගුරුවරු හිටියා බුදුහාඳුරන්ට ගුරුවරු නැහැ ඒ ධර්මය අවබෝධ කරගන්න ගුරුවරු හිටියේ නැහැ එයාමයි අවබෝධ කරගත්තේ එහෙනම් අන්නේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ තමයි මම පිළිගන්නේ ඒකයි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස කිව්වේ දැන් පැහැදිලිද අපි ඉතින් මෙච්චර කල් හාමුදුරුවෝ කියනවා කියන්න ඉස්සලා මේක කියන්න කියන අපි තුන් පාරක් කියනවා නේද එතකොට දැන් අපි මේ තුන් පාරම බුදුහාමුදුරුවෝ පිළිගත්තා ඔන්න අර්ථය දැන් නමෝ තස්ස භගවතෝ අරහතෝ කියනකොටම ඔළුවට එන්න ඕනේ මොකද්ද මම් බුදුරජාණන් වහන්සේව පිළිගත්තා හරි ඊගාවට කිව්වා බුද්ධං සරණං ගච්ඡාමි ඇයි බුද්ධං සරණං ගච්ඡාමි ඔබ මොන තරන්නම් කියලා ඇද්ද බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න තේරුම මොකද්ද කියලා දැන් මහත් අනතුරක් දරන උපාසක උපාසිකාව ඉන්නේ කියන්න බලන්න ඇයි මෙතෙක් කල් බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ දැන් ධර්මයේ ඇතුළට බහින්න ඕනේ මම බුදුහාමුදුරුව සරණ යනවා ඔකනේ අර්ථය ඇයි සරණ යනවා කිව්වේ තව බහිනවා ඇතුළට ඇයි සරණ යනවා කියලා කිව්වේ මම බුදුහාමුදුරුව අනුව යනවා වෙන මොකක්වත් නෙමෙයි සරණ යනවා කියන්නේ ඒකයි බුදුහාමුදුරුව අනුව යනවා දැන් බුදුහාමුදුරුව ගියේ මගේ දැන් මම ඒ අනුව මමත් යනවා ඔන බුද්ධං සරණං ගච්ඡාමි හරි ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ ඇයි මම ධර්ම රත්නය සරණ යනවා ඇයි ධර්ම රත්නේ සරණ යනවා කියලා කියන්නේ සරණ යනවා කිව්වේ මොකක්ද ඉස්සල්ලා මෙතන සරණ යනවා කියන්නේ අනුව යනවා
දැන් මොකක් අනුවද යන්නේ මම බුදුහාමුදුරුව අනුව යන්නේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය පිහිට කොටගෙනයි සරණ කොටගෙනයි ඒක කර තියාගෙනයි යන්නේ දැන් නිකම්ම යන්න බෑ දැන් අපි ඔබ අපි යන්නේ එහෙම තමයි දැන් පාර යනකොට සතෙක් හම්බ වෙනවා අපි පොල්ලක් අරන් ගහනවද උට ගහන්න හිතාවත් අපි කියනවා මේ බෑ अपे आगम अपे धर्म अपेट कीलती नो मेक मेरुत पाउ दउद मे पालने करणी धर्म इसीन्प्य पालने करना बट पाएक करंड किल अन दे इतोड़ मे दी मुन निषाद ये दहम मगे अभी अन निषा ने सामान्य हो नेद समारू अन्नति तंती नो दम शरण गच्छा कि विवेकाय मम बुधुहामुद्रो अनुयानो अणु निकाने में यानी ये धर्म पीठ कटगिना यानी ये धम्म शरण गच्छा कि अर्थे उलूटेन्दो ने हरि संगं शरण गच्छा ऐ संगं शरण गच्छा कि मम संगरत्ने शरणयानो मनोट शरणयानी संगरत्ने शरणयानो दम उदाहरण किया दम मे मूनमल खनु कटि गेदर ने खनु कटि गेदर इंदाबट अवश्य हेट्टी पोलट अन्न हेट्टी पोलट मेतन इंदाती महाभयानक खेल उन्हें हद मतक त्याग उन्हें धर्म अतुलट बहिन्न मेतंगल एक तेरुंगंड मे खेले अतुले भयानक सत्व इन्व विष घोर सर्पयो इन्व विष कटुतीनो अंड गुहमद बैग खेतीम कने कुट अंड बैग यो जीवते अनतुरे දැන් එහෙම තියෙද්දී ඔබට කවුරු හරි කියනවා මේ කැලේ ඇතුලෙන් ගිහිල්ලා එන්න හෙට්ටි පොළට කියලා. කවුද බාරගන්නේ? බාරගන්න කෙනෙක් අත උස්සන්ද? ඒ කියන්නේ බාරගන්නේ නැහනේ. බාරගන්නේ නැහැ. හරි. දැන් අපි හිතමු ඔය කැලේ ඇතුලෙන් මොන විකල්පයක් දාලා හරි කොහොම හරි ගිහිල්ලා ගිය කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ඔබ අහලා තියෙනවා අර අහවලුනම් මේ කැලේ ඇතුලේ මෙහෙම ගිහිල්ලා තියෙනවා කියලා ඔබ අහලා තියෙනවා ඒක දන්නවා දැන් එහෙම තියෙද්දි අපි කියනවා දැන් කවුරු හරි බාර ගන්නවද යන්න කියලා බාර ගනීද බාර ගන්නවා ඇයි බාර ගන්නේ කවුරු හරි මේකේ ගිහිල්ලා තියෙනවා එහෙනම් ඒ ගිය කෙනාව හොයාගෙන එයාගෙන් යන මග අහගෙන කොහොමද යන්නේ කියලා අහලා හරි දැනගෙන අපිට යන්න පුළුවන් මොකද ඒ ගමන් මගේ සාක්ෂියක් තියෙනව නේද තියෙනවා එහෙනම් දැන් ඒක මතක තියාගන්න දැන් බයක් නැහනේ අපිට බය වෙන්න දෙයක් නැහැ කවුරු හරි ගිහින් තියෙනවා මේකේ එහෙනම් අපිටත් යන්න පුළුවන් අපිට අවශ්‍ය මග හොයාගන්න එක විතරයි දැන් ඔබ මේ සිල් සමාදන් වෙලා මොකද්ද කරන්නේ අවසන් අරමුණ මොකද්ද මොකද අවසන් අරමුණ නිවන් මග निवन निवन क्या निविची तनक ने निविची तनकट यांग अपी इन्ने कोई वगे तनकद अपी निविची तनक होयान्ने अपी कोई वगे तनकद इन्ने दमे धर्मे अतुलट बहिनो किया मे कह उडीन धर्मे किया वेडक ने एक यथार्थे मे के अवबोधेट मैं किया ने नितरम अपी दीपकज्ञ कल्पना कर निवन नंग अपी बलापुर निवन किया निविची तनक එහෙනම් ඒ නිවිචිතනට යන්න හදන අපි කොහෙද දැන් ඉන්නේ අපි ඇවිලෙන තැනක නේද ඉන්නේ ඇවිලෙන තැනක ඉන්නේ අන්න එහෙමයි අපි කල්පනා කරන්න ඕනේ ඇවිලෙන්නේ ඔබ හිතයි දැන් අනේ මෝ අපි මොන ඇවිලෙනවද දැන් අපි මේ අපූර්වට ඉන්නේ කියලා ඔය අපූර්වට ඉන්න අය රාග දෝෂ මෝහ කියන මේ 11 ගින්නකින් දැවෙනවයි කියනවා බලන්නකො හිටි ගමන් දැවිල්ල වැඩි වෙන හැටි ගෙදර ප්‍රශ්නයක් එහෙම ඇති වුණාම නේද එතකොට කියනවා නේද මීට වඩා හොඳයි මැරිලා යන එක කියලා එයාදන්නේ මෙරිලා ගිහිල්ලා නැවතත් මේ උත්පත්ති ලැබනවා කියලා කොතනක හරි. ඒක මේක ගමන් මගක්. මේක සම්පූර්ණ කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක යනවා කොච්චර හරි. ඕක කඩපු එකනේ බුදුහාමුදුරුවෝ කළේ. මේක රෝදයක්. ඒකනේ ධර්ම චක්‍රය කියලා කියන්නේ. දැන් චක්‍රය වෙනස් කරලානේ අඩු අටක් දාලා වටේට. ඒක වැරදි චක්‍රයක්. ඒක කැරකෙන්නේ නැහනේ. ඒ අඬු අයින් කරන්න ඕන. පරණ පොත්වල තියෙන අඬු අයින් කරපු එවුවා. ඒක තමයි සැබෑ ධර්ම චක්‍රය. एक तो एक चक्रयाक नितरम कैरकेनवा कैरकेने का कैडुअन कैरकिल नवतीनवा एना मे बावगमन कैरकेने का एक कैरकेने का नवत्तु एक तमा बुधुहामुदुरु कल एक तमाई निवन की हुए एना निवन तैंट अंडा एविलेन तैन कि मे एविलेन गिन्ने निदहस युतु माई एक तमाई मे बुधु मगतीयनी अन्न ए मगे गिहिल्ला ओ निवन मगट अंड इस्तल्ला
තව අවස්ථා හතක් තියෙනවා මේ අවස්ථා අටක් තියෙනවනේ ඔබ අහලා තිනා මාර්ග අටකුයි මාර්ග හතරකුයි ඵල හතරකුයි මොනවද සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඒ වගේ ඵල මාර්ග හතරයි ඵල හතරයි ඒ කියන්නේ සෝවාන් මාර්ගය ඵලය සකෘදාගාමි මග ඒ ඵලය ලැබුවා ඊට පස්සේ අනාගාමි මගේ යනවා අනාගාමි ඵලය ලැබුවා ඊළඟට අරිහත් මගේ යනවා අරිහත් ඵලය ලැබුවා ඊන් පස්සේ වැඩේ හරි දැන් ඔය ස්ථාන අටේ අපි කොතනද ඉන්නේ අපිත් ඉන්න ඔය ස්ථාන අටේ කොහේ හරි කොතනද ඉන්නේ ඈ සෝවාන් සෝවාන් මගේ ඉන්නේ ඒ මගෙත් මුල්ම තැන ඉන්නේ අපි ඍණ බිඳුව ගාවටවත් ඇවිල්ලා නැහැ ඍණ ඉන්නේ ඍණ 1 2 3 4 බිඳුවටවත් එහෙම පණින්න තමයි අපි ඉන්නේ අපි අන්තිම කෙළවරේ ඉන්නේ ඒකනේ සෝවාන් වුණොත් කෙනෙක් එයාට එයා ඊගාවට බව 7යි උපරිම උත්පත්ති ලැබන්නේ අට අටවෙනි භවයක් නැහැ නතේ භවං ගට්ටමං ආදියන්ති කිව්ව එකයි අටවෙනි භවයක් එයාට නැහැ එහෙනම් සෝවාන් වෙන්න හරි වැඩේ කරගත්තොත් ගොඩ නේද අපි ගොඩ එහෙනම් එතෙන්ට යන්න මොනවද පාස් කරන්න ඕනේ එතෙන්ට යන්නත් පාස් කරන්න යම් යම් දේවල් තියෙනවා ඒක නෙමෙයි මගේ මාතෘකාවට එන්නේ හරි එහෙම අය සෝවාන් මග සෝවාන් ඵලේ ලැබපු සකෘදාගාමි මග ඒ ඵලේ ලැබපු අනාගාමි මග ඒ ඵලේ ලැබපු අරිහත් මග ඒ ඵලේ ලැබපු අය සංඝ රත්නයේ ඇතුලේ ඉන්නවයි කියලා ඔබ අහලා නැද්ද බුදුහාමුදුරන්ගේ කාලේ රහතන් වහන්සේලා ගැන අහලා තියෙනව නේද ඕනතරම් අහලා තියෙනවා සරියුත් මුගලන් ඈ ආනන්ද නන්ද රාහුල ආදී වූයේ 80 මහා ශ්‍රාවකයෝ ගැන අහලා තියෙනවා ඔක්කොම රහත්භාවයට පත් වෙච්ච අය එතකොට එහෙම රහතන් වහන්සේලා ඉන්න බව අපි අහලා තියෙනවා අනාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේලා ගැන අපි අහලා තියෙනවා සෝවාන් වෙච්ච අය සකෘදාගාමී වෙච්ච අය ගැන අපි අහලා තියෙනවා එහෙනම් ඒගොල්ලෝ මේ බුදුහාඳුරන්ගේ මගේ තමයි ගිහිල්ලා ඔය යම් යම් ස්ථානවල ඉන්නේ අන්තිමටම නිවන කරා යන්නේ එහෙනම් ඒ ආර්ය මහා සංඝ රත්නය බුදුහාමුදුරුවෝ පිළි අරගෙන ඒ බුදුහාමුදුරන්ගේ මගේ ගිහිල්ලා නේද දැන් ඔය තැන්ට යන්න තියෙන්නේ යන අය සහ ගිය අය ඉන්නේ දැන් අපිට සැකයක් නෑ නේද සැකයක් නෑ සාක්ෂියක් තියෙනවනේ නිවනට යන්න පුළුවන් කියලා නැත්තම් ඔබ කල්පනා කරයි අපි කල්පනා කරයි අනේ ඔය කියන නිවන් මාර්ගයට කොහොමද යන්නේ මොන තරම් අමාරුද කියලා අමාරු නෑ එහෙම ගිහිල්ලා ඉන්න අය ඉන්නවා සාක්ෂි තියෙන ඕන තරම් එහෙනම් ඒ සාක්ෂිය තියෙන නිසා තමයි සංඝං සරණං ගච්ඡාමි කිව්වේ දැන් පැහැදිලිද දැන් එහෙනම් බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියනකොට නව අර්ථයක් ඔබ ඉගෙන ගත්තාද අද ඈ නොයසූ දෙයක් ඇසුවා නේද බුදුහාඳුනගේ දහම අසුතං සුනාති මං එතරම් පාලි නම් දන්නේ නැහැ නොයසූ දෙයක් ඇසුවා ඇසූ දෙයක් තව තව වර්ධනය කරගත්තා ගැටලුවක් තියෙනවා නම් ඒකට විසඳුමක් හොයාගත්තා ඒකනේ ධර්ම ශ්‍රවණයකින් කරන්නේ නේද එහෙනම් දැන් ඔන්න ඔබට පැහැදිලි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි හරි මන් දලාවබෝධයක් දුන්නේ දැන් මගේ මාතෘකාව බුද්ධං සරණං ගච්ඡාමි මම සරණ යන බුදුහාමුදුරුවෝ මම අනුව යන බුදුහාමුදුරුවෝ කොයි වගේ කෙනෙක්ද දැන් හොයන්න ඕන කොහොම කෙනෙක්ද ගුණ කීයක් තියෙනවද බුදුහාඳුරන්ගේ ගුණ නමයයි නව අරහාදී බුදු ගුණයෙන් යුක්තයි බුදුහාමුදුරුවෝ ඒ නිසා බුදුහාමුදුරුවෝ අරහං ගුණයෙන් පළවෙනි විග්‍රහයක් වෙනවා. ගුණ නමයෙන් පළවෙනි එක මොකද්ද? අරහතෝ. ඇයි අරහං කිව්වේ? දැන් කියන්නේ ඔබ අහලා තිනවනේ අරහං ගුණයෙන් යුක්තයි බුදුහාමුදුරුවෝ. මට කියන්න ඇයි අරහං කිව්වේ? කවුරු හරි කියන්නේ? අරහතින්වත් පහුණ කරපු හින්දා අරහං. අරහං කියන එකේ එක වචනකින් කියන්න උත්තරයක්. අරහං කිව්වේ ඇයි? මන් නැත්තා ඔබේ උත්තරේ මං කියලා දෙන්නම් මං කියන්නේ ඔයගොල්ලන්ගේ උත්තරේ දැන් ඔයගොල්ලෝ පාරේ යනවා ගමන යනකොට ඔබ අකමැති පුජ්‍යලෙක් ඉස්සරහින් එනවා දැක්පු ගමන් ඔබ හිතනවා ආපෝ මේ මිනිහනම් මට අරහං ඔබ කියලා නැද්ද එහෙම මේ හැමෝම කියලා තිනවා එහෙම කියලා තිනවා නේද මේ මිනිහනම් මට අරහං. gedara මිනිහටක් කියලා තියෙනවනේ මේ මිනිහනම් මට අරහං ආ ඊළඟ ආත්ම භාවයවත් එපයි කියලා කියනව නේද? අරහං. ඇයි අරහං කිව්වේ?
කැමති නැහැ කියන එක නේද මේ? එහෙමද? නෑ අරහන් කිව්වේ සුදුසුයි. අරහන් කිව්වේ සුදුසුයි. එහෙනම් ඔබ අකමැත්තෙන් හරි අරමිනියට කියලා තියන්නේ සුදුසුයි කියන එක තමයි. හැබැයි ඔබගේ මනස නුසුදුසු මනසක් නෙමෙයිද? නුසුදුසු මනසක්. එහෙමනම් මතක තියාගන්න මේ වචනේ කවදාවත් මිනිහේ කම්බුනාම පාවිච්චි කරන්න එපා. ඒක තරම් මහා පාප කර්මයක් තවත් නෑ. ඇයි සුදුසුයි කියලා බුදුහාමුදුරුව වෙනුවෙන් පාවිච්චි කරන උත්තරීතර අරහන් කියන වචනේ අර පන්සිල්වත් නැති පාරේන අර ඔබ තරහ මිනිස්සයා දිහා බල්ලා මේ මිනිහමට අරහන් කියලා ඒ සුදුසු වචනේ පාවිච්චි කරනවා නේද? ඒක තරම් වෙන පාප කර්මයක් නෑ. බලන්නකො අපි නොදැන කරන පව් ඉත මේ වචනේ පාවිච්චි කරන්න එපා. හරිනේ? දැන් අරහන්. දැන් අපි දහම් පාසල් යන ළමයෙකුට කියනවා අරහන් ගුණේ විස්තර කරන්න කියලා. අරහන් ගුණේ විස්තර කරන්න කියලා අපි කියනවා. එතකොට මේ ළමයා ලියනවා. බලන්න කවුරු හරි කියන්න. එක කාරණයක් කියන්න ඔබ කිව්වා මොකද්ද? රහතින්වත් පවු නොකොළ හේයින් අරහන් නම් වනසේක. තව එකක්. ආමිස ප්‍රතිපත්ති පූජාවට සුදුසු බැවින් අරහන් නම් වනසේක. ආයි සියලු කෙලෙසුන් නැසූ හේයින් අරහන් නම් වනසේක. ආයි හරි අපි බලමුකෝ ඔකට මූලික කාරණා හතරක් තියෙනවා. මූලික කාරණා අරහන් ගුණේ 2300කින් විග්‍රහ වෙනවා. හොඳද? පොඩි පොඩි සියුම් 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 විග්‍රහ තියෙනවා. ඔක සරලව ගත්තාම මූලික කාරණා හතරයි පොත්පත්වල දහම්පාසල් පොත්වල එහෙම තියෙන්නේ. ඒකෙන් පළවෙනි එක කියනවා මාර්ග ඥාන නැමැති අවියෙන් කෙලෙස් සතුරන් සිඳලූ බැවින් අරහන් නම් වනසේක. අහලා තියෙනව නේද? දැන් ඕක ලියනවා ළමෙක් උත්තරේට. ඊළඟට ලියනවා සංසාර චක්‍රේ අර සිඳලූ බැවින් අරහන් නම් වනසේක. ආමිස ප්‍රතිපත්ති පූජාවට නිසි වූ බැවින් අරහන් නම් වනසේක. රහසින්වත් පව් නොකළ බැවින් අරහන් නම් වනසේක. ඔය උත්තර හතර ලිව්ව ගමන් ප්‍රශ්නෙට ලකුණු 10 ලැබෙනවා. ඒක දැනුම. ඒක දැනුම. ප්‍රශ්නේ ඇහුවා උත්තරේ ලිව්වා දන්නවා. එච්චරයි. දැන් මේක අවබෝධයට යන්න ඕනේ. මේ දැනුව අවබෝධය කරා ගෙනියන්න ඕනේ. දැන් උපාසකයෙක්ගේ ස්වභාවය තමයි දැනුම අවබෝධය කරා ගෙන යන එක. අවබෝධය නැත්තම් මොනවාක්වත් කරන්න බෑ. නැත්තම් දැනුම් තියෙන බොහෝ මිනිස්සු ඉන්නවා අපේ රටේ ලෝකේ. ඉහළ දැනුම් තියෙන අය ඉන්නවා. නමුත් වැඩක් නෑ. ඒක අවබෝධය කරා ගෙනියා යුතුයි. දැන් ඔන්න මං කියන්නම් සරලව කොහොමද දැනුම අවබෝධය කරා ගෙනියන්නේ කියලා. මේකේ පළවෙනි එක කියනවා මාර්ග ඥාන නැමැති අවියෙන් කෙලෙස් සතුරන් සිඳලූ බැවින්. දැන් මේකේ දෙගොල්ලක් ඉන්නව නේද? කවුද දෙගොල්ල? එක ගොල්ලක් තමයි මාර්ග ඥාන නැමැති අවිය. ගොල්ල කිව්වට ඒක පණ නැති එකක් ඈ. මාර්ග ඥාන නැමැති අවිය. ඔබ මෙතෙක්කල් සෙව්වද ඒ බුදුහාමුදුරුව පාවිච්චි කරපු මාර්ග ඥාන නැමැති අවිය මොකද්ද කියලා? හෙව්වද? හෙව්වනම් මට කියන්නේ ඒ අවිය මෙන්න මේකයි කියලා. බුදුහාමුදුරුවත් අවි පාවිච්චි කළා ඈ. ඒ අවිය තමයි මේ මෙතන කියන්නේ මේ. ඒ අවිය පාවිච්චි කරලා කෙලෙස් සතුරන් සිඳලුවා. කවුද කෙලෙස් සතුරෝ කියලා ඔබ හෙව්වද මෙතරකල්? කියන්න මට. හෙව්වද? හරි. දැන් ඔන්න අපි ධර්මයේ ඇතුළට යනවා. කොහොමද ඇතුළට යන්නේ? දැන් අපි හොයනවා මාර්ග ඥාන නැමැති අවිය මොකද්ද කියලා. ඒ අවිය අපිටත් පාවිච්චි කරිය හැකියි. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය වලින් පටන් අරන් සම්මා සමාධි දක්වා යන ගමන් මග. ඔය මග යා යුතුමයි අපි බලාපොරොත්තු වෙන අන්තිම ඉලක්කයට යන්න. නිවන කියන තැනට යන්න ඔය මගමයි යා යුත්තේ. බුදුහාමුදුරුවෝ කියත් ඔය මගේ. බෝධිසත්ත්ව කාලිනම් ගියේ ඔය මගේ. සම්මා දිට්ටි මොකද්ද දිට්ටි කිව්වේ? හරි දැක්ම. හරි දැක්ම කියන්නේ මේ දැක්ම. දැක්ම යථාර්ථවාදීව දකින දැක්මක් වෙන්න ඕනේ. හරියටම දකින දැක්මක්. සම්මා දිට්ටි. නිකම්ම දිට්ටි කිව්වොත් මිච්ඡා. අපි ළඟ තියෙන්නම මිච්ඡානේ නේද? මිච්ඡා දිට්ටි තමයි අපි ළඟ තියෙන්නේ. ඒ නිසා මේක සම්මා යහපත් බවට පත් පත් කරගන්න ඕනේ. ඒ යහපත් දකින යහපත් විදිහට දකින කෙනා ඉතිරියට සම්පූර්ණ කරගන්න ලේසි එයාට. අපිට හොඳට හොයලා බලන්න මිනිස්සු ගාව නැත්තෙම සම්මා දිට්ඨිය නේද?
ඒකයි හදාගන්න ඕනේ. ඒක හදාගත්තොත් සංකප්ප ගොඩ නැගෙනවා. වාචා ගොඩ නැගෙනවා. කම්මන්ත ගොඩ නැගෙනවා. ඈ වායාම ගොඩ නැගෙනවා. සතිය ගොඩ නැගෙනවා. ඒ සමාධිය ඒ දක්වා යනවා යන්න පුළුවන්. නැත්තේ සම්මා දිට්ඨි. හරියට දකින්නේ නැහැ මිනිස්සු. එහෙනම් මොකද්ද මාර්ග ඥාන නැමැති අවිය? ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ අවිය අපි පාවිච්චි කළ යුතුද නැද්ද? ඈ යුතුමයි. එහෙම හිතන්න. මම මේ ප්‍රශ්න අහන්නේ ඔබට හරියට තේරෙන්න. ඒකට මට උත්තරයක් දෙන්න. ඒ අවිය පාවිච්චි කළ යුතුයි අපි. හරි. ඒ අවිය පාවිච්චි කරලා විනාශ කරපු සතුරු කවුද? කෙලෙස් සතුරු. කෙලෙස් සතුරු 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 එදා බෝධිසත්වීන්ට විතරක් නෙවෙයි අපිටත් ඉන්නවා. එවුන් තමයි අපිව හැමතැනම වටන්නේ. අපිට යන්න නොදී අපිව පාගන සතුරු. ওই අල්ලපු ගෙදර මිනිස්සු නෙමෙයි හතුරු. අපි හිතාන ඉන්නේ අපිට හතුරු ඉන්නේ අල්ලපු ගෙදර කියලා. නැත්තම් අපිට හතුරු ඉන්නේ ගමේ කියලා. උන් සතුරු නෙමෙයි. සතුරු ඉන්නේ මෙන්න මෙතන. ඒගොල්ලන්ට අපි කියනවා දස මාර සේනාවෝ කියලා. හරි? දස මාර සේනාවෝ කියනවා ඒ අයට. දැන් අපි බලමු මේ දස මාර සේනාවෝ කවුද කියලා. කවුද? දස මාර සේනාවෝ. කවුද? ඈ පළවෙනි එක කියනවා අරතිය. අරතිය මොකද්ද මේ අරතිය කියලා කියන්නේ? මොකද්ද අරතිය කියලා කියන්නේ? පළවෙනි එක කියනවා දසමාර සේනාව. පළවෙනි එක කියනවා ක්ලේශකාමය. ක්ලේශකාමය කෙලස් කාමය. කාමය කියලා කිව්වෙ මොකද්ද? ආසාව. ආශාවට අපි කාමය කියලා කියන්නේ. ලෝභකම ඒක ඇතුලේ තියෙනවා. තණ්හාව ඒක ඇතුලේ තියෙනවා. දල විදියට ගත්තාම රාගය. බුදුහාමරංගේ දේශනා රාගය ඒක ඇතුලේ තමයි ඔය ක්ලේශකාමය කෙලස්. ඒවට ඒ කියන්නේ අපිට තියෙනවනේ පංච ඉන්ද්‍රියන් කියලා. ඉන්ද්‍රිය පහක් නෙමෙයි හයකුත්ම තියෙනවනේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා හයක් තියෙනවා. දැන් අපි උපන් දා ඉඳන් මැරෙනකම්ම කරන්නේ ඔය හය පිනවන එකනේ. ඉන් එහා දෙයක් නැහැ. මට කවුරු හරි කියන්න නෑ ඔය හයට එහා අපි මෙන්න මේකත් පිනවනවා කියලා කියන්න කවුරු හරි ඉන්නවනම්. එහෙම එකක් නෑ. ඔය හය තමයි පිනවන්නේ. ඕකට තමයි මිනිස්සු ගහ මරා ගන්නෙ. ඕකට තමයි උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරන්නේ. ඕකට තමයි මිනිස්සු මං කොල්ලකන්නේ. උදේ මම දැක්ක පත්තර වාර්තාව කියනකොට කෝටිපතියෙක්ගේ ගෙදරට පැනලා කෝටි දෙකක් හොරකම් කරාන කියලා බලෙන්. මොකටද මේ කෙල් ක්ලේශ කාමය? වෙන මොකක්වත් නෙමෙයි. ඈ එතකොට ඇහැ පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න, නාසය පිනවන්න, ශරීරය පිනවන්න, මනස පිනවන්න තමයි අපි මේ කටයුතු කරන්නේ. ඕක පිනවමින් අපි ලබනවනේ ප්‍රතිඵලෝකෙන්. අරමුණු තියෙනවනේ. ඇහෙන් මොකක්ද අරමුණ? ඇහෙන් රූප දකින්න එක. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධය, දිවට රසය, ශරීරයට පහස, සිතට ධම්ම කියන කාරණා මෙන්න මේ අරමුණු ඉෂ්ට කරගන්න ඔය ඉන්ද්‍රියන් එක්ක කරන සෙල්ලම තමයි මොකද්ද? ක්ලේශකාමය කියලා කිව්වේ. ඕක කරන්නේ නැද්ද අපි? අපි උපන්දා ඉඳන් මැරෙනකම් කරන්නේ ඕක. ක්ලේශකාමය. හැබැයි ඒවට දැඩි ආශාවෙන් කටයුතු කිරීම වෙන මොකක්වත් නෙවෙයි. දැඩි ආශාවෙන් කටයුතු කිරීම එහෙම වුණාම තමයි අපි මේ ක්ලේශකාමයට අහු වෙන්නේ. දෙක අරතිය. දැන් මේ ක්ලේශකාමය කියන එක හොඳට මතක තියාගන්න. අර අර අවියෙන් නැසන එක පුජ්‍යලේ මාරේ කොටින්ම කියනවනම් ඒ මාරයා විනාශ කළ යුතුමයි. අරතිය කියලා කිව්වේ මොකද්ද? දෙවනි මාරයා. ඕක නැද්ද කියලා බලන්න අපි ගාව. හරි දේ වැරදි විදිහටත්, වැරදි දේ හරි විදිහටත් දකින්න එකයි අරතිය කියලා කිව්වේ. දැන් ඔබ වැරදි දේ වැරදි විදිහට දකින්නේ නැද්ද? මේ හරි විදිහට දකින්නේ නැද්ද? දකින්නවා. දැන් මේ අම්මලට ලේලි මොන තරම් ගෙදර හොඳට ගියත් වැරදියට නේද පේන්නේ? නේද? ඔබට පේන්නේ වැරදියට. අර ඇඳවත් වැරදි, ගියත් වැරදි, කකුල උස්සලා තිබ්බත් වැරදි. ওই නෑනලා ලේ නෑන්දම්මලා ලේලියගේ ප්‍රශ්නේ උතනයි තියෙන්නේ. සම්මා දිට්ඨිය නැතිකම. හරියට දකින්නේ නැහැ. ඉතින්
ලේලිටත් එහෙමයි නැන්දාට විතර නෙමෙයි නැන්දාම්මා එහාට ගියත් වැරදි මෙහාට ගියත් වැරදි උන්ද බුලත් දිහා කාලා ටිකක් කෙල ගැහුවත් වැරදි අනේ මුන්දලාගේ වයසනේ මෙහෙමයි කියලා හිතන්න බැරිද උන් එයා හිතන්නේ ලේලි හිතන්නේ නැන්දාම්මා බවට පත් වෙනවා කියලා යාව කවදා හරි බලන්නකො මිනිස්සු අතර මේ අරතිය ගොඩනැගිලා තියෙන හැටි ඒ කිව්වේ හරි දේ වැරදි විදිහටත් වැරදි දේ හරි විදිහටත් දකින්න එක තමයි අරතිය කියලා කිව්වේ මේක මායෙක් නෙමෙයිද මේ මායя අපි ගාව නැද්ද ඔගොල්ලෝ කියන්නේ කෙලින්ම මේ මායя නම් මං ගාව නැහැයි කියලා අර්ථ කියන්නේ මට ඔප්පු කරලා පෙන්නන්න මං ගාව නැහැ කියලා ඔය මායෝ දෙන්නම දැන් අපි ගාව ඉන්නවා හරිද තෝය මායෝ තියාර නිවන් දකින්න බෑ ඔය මායෝ විනාශ කරන්න තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න ඕනේ තුන්වෙනි මායя සාපිපාසා දෙක මොකද සාපිපාසා දෙක කිව්වේ මොකද්ද සා පිපාසා බඩගින්නයි පිපාසයයි ඔය දෙක මාරේ දව දෙක ඕන නේද අපිට නිතරම දැනෙනව නේද දැන් පිපාසයට මම වතුර බිව්වා අවශ්‍යයි ඈ බඩගින්නට ආහාර අවශ්‍යයි හැබැයි බලන්නකො මේක අපි වැරදිසේ නෙමෙයිද පාවිච්චි කරන්නේ වැරදිසේ පාවිච්චි කරන්නේ බුදුහාඳුරෝ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ මොකද්ද දන්නවද අත්තිරාග සූත්‍රය අත්තිරාග මේක ඇතුලේ තියෙනවා කෑම පිඟානක් අපිව අපාය දක්වා අරන් යන හැටි කෑම පිඟානක් අපිව අපාය දක්වා අරන් යන හැටි ඔබ කියනවා අනේ මං කෑම පිඟාන අරන් මේ කණ්ඩ ගියාම මං කොහොමද අපාය යන්නේ මේකෙන් කියලා අත්තිරාග සූත්‍රය කියවන්නකෝ හරියටවත් කණ්ඩ හිතෙන්නේ අපිට ඒකනේ ස්වාමීන් වහන්සේලා දානවලදනේ හැටි බලන්නකො හරිම සම්බරයි. ඒගොල්ලෝ ඉල්ල ඉල්ල බෙදා ගන්නවද? නෑ. මේක හොඳ නරකද එයා සුදුසුද නැද්ද බැලුවා සුදුසු නම් පාඩුවේ හිටියා සුදුසු නැත්නම් අත තිබ්බා. ඒක තමයි ඒ සාපිපාසා දෙක මේක හරියට පාවිච්චි කරන එක ආහාරය. හරිද? දැන් මේක අපි අරගෙන යනවා දැන් දැන් බලන්නකෝ කෑම පිඟාන අපිත් කියනවා ඉතින් කෑම පිඟාන අතර ගත්ත ගමන් අපි කියන ලුණු මදි ඇඹුල් වැලි මිරිස් නැ අද රහ නැ කණ්ඩ බෑ කිව්වොත් බුදුහාඳුරන්ගේ අත්තිරාග සූත්‍රයට අනුව අපි අපාය අපි හැමදෑම අපාය යනවා කෑම පිඟාන අතර අර හොඳට මතක තියාගන්න මේ මේවා ධර්මය ඔය ඔය මායයට අපි අහුවෙලා ඉන්නේ අද උදෙත් අහුණානේ අපි ඔය මායයට උදෙත් අහුණා වැඩක් නැහැ කෑම එක හිතුවනම් ඉවරයි අපාය ගමන් මග අරගෙන ඒසක් කණ්ඩත් ඕන ඒකනේ අද ඔබ දානෙ ගන්නකොට අර වෙනදා වගේ නෙමෙයිනේ අද දානෙ ගත්තේ කොහොමද මම මේ ආහාර ටික ගන්නේ මේ ශරීරයේ වර්ධනයටවත් නෑ ක්‍රීඩාව පිණිසවත් නෙමෙයි ශරීරයේ පැවැත්ම උදෙසා කියලා මොකක් වාක්‍යයක් කිව්වා නේද ඔබ දවාලෙත් කියයි හැබැයි ගෙදර ওই වාක්‍ය කියනවද කියනද නෑ ගෙදර බලන්න ඕන මේ අම්මලගේ මූණවල් ලැබුල් වෙන හැටි ලුණු ටික වැඩි නම් නේද බලන්නකෝ අහුවෙලා තියෙන හැටි සාපිපාසා දෙක එහෙනම් මේක මාරේ අයින් වෙන්න ඕනේ අනිත් එක්කිනා කවුද අනිත් එක තෘෂ්ණාව තෘෂ්ණාව කියලා කිව්වේ ලෝභකම නැද්ද ඔබ ළඟ නැද්ද ඔබ ළඟ අපේ ගමේ ඉන්න ශාලාවටම මුළු පන්සලටම ඇහෙන්ද සාදුකාර දෙන අම්මන්ඩි කෙනෙක් ඕනම දෙනෙක් ගිහලා සාදු කියනවා දැන් මේ මෙතන හිටියානම් ආ දැන් නමස්කාරය කියන්නේ කිව්ව තුන්ද තමයි වැඩිපුරම හයියෙන් ඇහෙන්ද සාදුකාර දෙන්නේ තෘෂ්ණාව පිරිලා තෘෂ්ණාව පිරිලා බලන්න ඕනේ ගිහිල්ලා වැඩක් තියේද ඒ සාදුකාර දුන්නට හයියෙන් සාදුකාර දීලා නිවන් දකින්න බෑ ඈ ටිකක් හයියෙන් තදේට කතා කළත් කමන්නේ නිවන් දකින්න පුළුවන් ඒ ඇයට ඇතුළ හොඳ නම් ඒ හින්දා ඔය මිනිස්සු දිහා බලලා යම්ම් තීරණ ගන්න බෑ ඒව බව පුරුදු බුදුහාඳුරන්ගේ කාලේ හිටියලු එක්තරා රහතන් වහන්සේ නමක් දානි වන්දලා ඉවරලා පැත්තකට ගිහිල්ලා අර අර විකාල භෝජනය කියන්නේ මොකද්ද අකාලේ අහපව් කනවා අර හරක් කාල කාලේ වෙලා රෑ එළියට ගම් මොකද කරන්නේ විකාල භෝජනය ඇයි එළියට දානවා ආයෙ හපනවා එළියට දානවා ආයෙ හපනවා ඉතින් මේ රහතන් වහන්සේත් එහෙම කරනවලු ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදුහාඳුනාට චෝදනා කළාලු මේ 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 හාමුදුරුව මෙහෙමයි කියලා ආහා ගණන් ගන්න එපා
එයාගේ ආත්මේ හරකෙක් ඔය බවපුරු දොක් ගණන් ගන්න එපා එයා රහතන් වහන්සේ නම හරිද ඒසයිටි එහෙම කන හාමුදුරු නමක් අපේ පන්තලේ හිටියොත් ඔබ මොකද කරන්නේ අනේ ඔබ පව පුරව ගන්න ඇති ධර්මයේ නොදැන නේද ඒසයි ඒ ගැන උස්සන් දඬුවම නා නෑ එයා කන විදිහකට කාපු දෙයක් ඒවා බවපුරුදු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හිටියලු රහතන් වහන්සේ නමක් මිනිසුන්ට කතා කරන්නේ එයි වරෙන් පලෙන් ගණියන් වනිම් මේ වරෙන් ඈ එහෙමලු කතා කරන්නේ यदि अनित भिक्षुन वहां तेला गिला बुधुहांत चोदना कला मुका स्वामी ने मेन मेहम हाउर नमक मेहम कथा करना चाहता नाते नमा निकाल ने भाई हाँ हाँ गणंग गांडिपा या गि आत्म हों वलाऊ कार्य हेम ने गिदर वेड कार्य कथा करानी एवं बाव पुरुदु एक राहत कमट बाधा वा ने इनसा सांतव कथा कलक कमन ने सरट कथा कलक कमन ने वचने आनी नोय नो नंग एक प्रिय वचने अरे तीनों ने सतर संग्रह वस्तु प्रिय वचने के लिए प्रिय वचने के लिए यानी हुदो लास्ट निकम्मी हिरी अट में शांत व कथा करने के निवे तदेट कथा कलच कम दे मी मम बगे निकम आवेगशील कथा कलच कम अन्य है भाई ये कथा वे वचने अनिता एट हानि अक पेंड बेरी नंग एक प्रिय वचने हरिद हुदर मत कहते मे दार अर्थ नो देना अभी बहुत तीर अनोल्ट इलेवेनो तृष्णा बकीने का मारे हरि ऐसा यागें गैलवेंदो ने इलंग मारे तीन मिद्दे तीन मिदे कि लगे मुकाद काम मैली कम ने काम मैली कम अद वही नवा दें अद व्यस्त निशा ने अद हवाले का निशा हरी दर आप इतने के वैध करना है का मानुष से या मुस्लिम जाति के ये मानुष ऐड मोन्ना पाडू जीवन आत सिकुर आदत है इन्ने मानुष वैध टे ऐ में या आगे आगम टे लेदी आपे आये पोएट आत वैध करने अद दें मेतन मुकाद ती ने पोएट वैध करना के लगे ने तृष्णाव नेद तृष्णाव इति पोएट वत्ता पांच साल लेने आप मे पांच साल मे कानूकटी के दर गा मैं पाउल दल विधि की या किधर इन दल विधि मंगाने हरि उत्तर है ना मैं पाउल सी या किधर इन दी ए सामान्य हाथरे में बैठी गिर होते पाउल हार सी या नहीं तो मैं गा मैं जन गहने सामान्य दल विधि बैलू हम तो हार सी हम एंड नहीं तो पांच साल अडू गाने तुम सी अकवा सी एट पन हक सी अकवा तेंड की हार सी ये किंग इन्ने पहलो ने हार सी ये पहलो नं सी ये की ये द हैं तूना इधर समगाना अखने ये द हैं इतिंग को है द आपे आपे ऐतिहन बाउद्ध कम ने द ऐनिसा पोएट और तडुगा ने पांताल लाए थी ये इन्ने ते आई तीन अमित्ते आधे वैडा कुने आधे व्यस्त 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 पांताल लोला उपास का पीर साडू हार ये तदट पायन उपासक पीरस्ताड़ी मम मट हों दतर का अद्यकीम तीन ऐम पोयकमे पीरस मुन गईला अद्यकीम तीन इन सा मम दोय वालोट ए काल वालोट शनक बैडी अड़क अंड अभी दान मट गिदरीदा की हाकि मे पोयट मे पंतले मेचराइन के मुकद एगोलांगर तीन मिदे क्रियात्मक ये मन मई मुन बाधकावत अद पोय मम पंतलो नायुतमाइ इक तम बौद्धि लक्षण එනම් තීන මිද්දේ කියන එක මාරයක් නෙමෙයිද? අපිව ගෙදර ඉඳන් නිදි කරවන්නේ කවුද? මාරයා. යන්න එපා පන්තලට නිදා ගනින්. අද වැඩක් නැහැ. ඒ මාරයා ක්‍රියාත්මක වෙන හැටි මාරයාට අපි පෙරදිලා අපි නිදා ගන්නවා. ළමයි එහෙම එහෙමනේ. පාඩම් කරන එක නවත්තලා නිදා ගන්නයි. පාඩම් කරනකොට නිදි මත නැමැති මාරයා ඇවිල්ලා කියනවා නිදා ගනින් ඔබට පාඩම් කරලා වැඩක් නැහැ කියලා. මාරයාට අහු වුණා ඌ නිදාගත්තා. ඉතින් ළමයි ෆේල් වෙනවා කියන එක හඬ දෙයක් නෑ මේ බලන්නකො මේ තීන මිද්දය කැරකෙන හැටි නේද තීන මිද්ද එහෙනම් ඒක මාරේ ඊගාට කිව්වා විචිකිච්ඡාව සැකය සැකය කිව්වේ මොකද්ද ඈ දැන් ඔබට සැකයක් නැද්දාද යකෝ කොහෙදෝ යන්නේ නැති මිනිහෙක් කවදාවත් දැකපු නැති මිනිහෙක් කියලා අමුතු බණක් කියනවා අපිට මුගේ බණ කොහොම එකද්ද දන්නේ හරිද දන්නේ අපි වන්දනව දැන් සැකයක් නැද්ද ඔය සැකේ තියෙනවද අර කිව්වේ තියෙනවා 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 කවදාවත් අහලා නැහැ නේ මෙහෙම එකක් මේ අද කියන්නේ මේ මොකද්ද විචිකිච්ඡාව ඔය විචිකිච්ඡාව තියෙනකම් බනහන්න බෑ ඒ නිසායි මම මුලින්ම කිව්වේ ධර්මයේ ශ්‍රවණය කරන්න නම් ඒකේ රකින්න ඕනේ කාරණා හය ඒ හයෙන් බැහැර වුණොත් ඔබ මේ ධර්මයේ හොඳට ශ්‍රවණය කරන්න පුළුවන් නැත්තම් ඔබ අහුවෙලා එනම් මේ විචිකිච්ඡාව කියන එක ඒක මාරේ ඒක අයින් කරන්න ඕන අනිත් මාරය උද්දච්චකම මොකද්ද මේ උද්දච්චකම සිතේ නොසන්සුන් බව
හිත එක තැනක තියාගන්න බෑ දුවනවා විසිරෙනවා නොසන්සුන්කම තමයි උද්දච්ච කියලා කියන්නේ ආපෝ මේ 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 මිනිහගේ මේ බන ද සමහර හාමුදුරුවන්ගේ බන අපි අහන්නෙත් නෑ නේද අරද හොඳ හාමුදුරු නමක් ආවොත් නම් පිරිලා එනවා තැනක අපේ පන්තලේ හාමුදුරු එනවා කෝ බනකට අනේ 25යි 30යි අර රේඩියෝ එකේ ගුවන් මොනවාද මේ මේ රූපවාහිනියේ බණ කියන හාමුදුරු නමක් ආව අම්ම වැල නොකඩියනවා මේ යන්නේ බණ අහන්නද නෑ හාමුදුරුවන්ට තියෙන ආසාව ප්‍රදර්ශන කාමය බුදුහාමුදුරන්ගේ දහමට අනුව යන්නේ හාමුදුරුවෝ බලන්න මම බද්ධ හාමුදුරුව එනවා කිව්වොත් අපි යන්නේ හාමුදුරුවන්ගේ බණ අහන්නද නෑ බද්ධ හාමුදුරුවෝ දකින්න යන්නේ බලන්න යන්නේ මම නම් පාවිච්චි කළා සමා වෙන්න ඕනේ මට වැරදිලායි නම කියවුනා මේ වගේ දේශනාවකදී එහෙම කියන්න හොඳ නෑ නමුත් යාපත් පැත්තටනේ මං කිව්වේ ඒ ඒ ඇයි ඒ එතන යන්නේ එයා බලන්න හාමුදුරුවන්ට තියෙන තෘෂ්ණාව එයා ඒ හාමුදුරුවන්ගේ බණකින්මයි මම ඔක දැනගත්තේ වද්‍ය හාමුදුරුවන්ගේ බණකින්මයි දේශකයාට තෘෂ්ණා කිරීම ඒ කියන්නේ දේශකයාට ආස කිරීම දැන් මමත් ටික රතුවට ලස්සනට කොණ්ඩේ එහෙම තියලා මෙතන හිටියනම් අම්මා මන් දිහා බලන්නේ දැන් ඔය බලන විදිහට නෙවෙයි සුපර්ස්ටාර්ස් කෙනෙක් විදිහට බලන විදිහට බැලුව ගමන් රාගය උපදිනවා ඔබට එතකොට ඔබේ ධර්මයේ යට යනවා එඳ පුජ්‍යලයා වැඩක් නැහැ පුජ්‍යලයා උස්සද්ද කළුද්ද මහතද මිටිද ඈ ලස්සනද කැතද ඒක අදාළ නැහැ එයාගේ වචනයෙන් පිට වෙන දේ විතරයි අවශ්‍ය වෙන්නේ අපි අන්න ඒකයි ගන්න ඕනේ එහෙම නැත්නම් අපි නිතරම දේශකයට තෘෂ්ණා කරනවා ඒසත් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කිටිකා ලේසි පාසු වැඩක් නෙවෙයි ඈ මිනිස්සු අහන්නේ කිල්ල හාමුදුරුවෝ දිහා බලලා දානකෙවල් වලට යනවා මලකෙවල් ඔය තියෙන ඔය අත් දවසේ බණකෙවල් වලට ගිහිල්ලා බලන කවුද හාමුදුරුවෝ ආපෝ එයා වැඩක් නැහැ යන්නේ බණ ගෙදර හැබැයි ඉතින් එහෙම අයත් ඉන්නවා දෙහිනේ වැඩක් නැති අයත් ඉන්නවා ටිකක් උණු සාධාරණයකුත් තියෙනවා නමුත් ඉතින් අපි ඒක එහෙම හිතලා පව පුරව ගන්න හොදත් නැහැ ඒසත් දහම කියන එක ඉගෙනගෙන දැනගෙන අවබෝධ කරගෙන යා යුතු ගමනක් මේක එනිසා ඒක අපි තේරුම් ගත යුතුයි ඊළඟට කිව්වා ගුණමකු බව මොකද්ද මේ ගුණමකු බව මං ඉස්සල්ලා කිව්වා ගුණේ මකන අය එක්කිනාගේ එයා තමයි අනිත් අය තරම් සුදුසු නැහැ කියලා හිතන අය එහෙම නිතරම අරයක් පාච්චල් කරලා එහෙම කටයුතු කරන අය ඉන්නවනේ ඒ හැම අය අතරම ඉන්නව ඈ ඔය මොනවද ගිහිද පැවිදිද ඔය ඔක්කොම අතරේ ඉන්නවා මම බය නැතුව කියන්නේ මේ පැවිද්ද අතරත් ඔය ඔක්කොම ඉන්නවා සමාවෙන්න ඕන මේක ඇහෙනවනම් එහෙම අයට මේ එහෙම අය ඉන්නවා ඒගොල්ලෝ ගාව මේවා තියෙනවා ධර්මයේ කතා කරන්න බය වෙන්නුවම නෑනේ නේද ඒක තියෙනවා ඒ ඒ ගුණමකුකම තියෙනවා ඒ නිසා මේගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා අපිට ඕනේ මිනිස්සු දිහා නෙමෙයි මිනිස්සුන්ගේ ගත හැකි යමක් තියෙනවා නම් ගණ්ඩායි ඔබ මන් දිහා බලලා මගේ දිග පල්ලා හොයන්න ගියොත් එහෙම ඔබට මගෙන් ගත හැකි දේවල් ගන්න හම්බෙන්නේ නැහැ මේ මිනිහගෙන් යමක් හොඳ නම් මේ මිනිහගෙන් හොඳ යම ගන්න වැඩ පිළිල තමයි හදන්න ඕනේ ගුණමකු බව මාරේ ඔය මාරේ අපි ගාව ඉන්නවා ඊළඟට කිව්වා තමන් උසස් අනුන් පහත් උත් අර මොකද්ද කියන්නේ ඒකට තමන් උසස් අනුන් පහත් කොට සලකන එකට කියන්නේ අත්තුක්කංසන පරවම්බන නේද ඒ කියන්නේ නිතරම මම උසස් අනිත් අය පහත් එහෙමයි නැද්ද එහෙමයි ඉන්න ඕන තරම් ගංගොල එහෙමයි ඉන්න ඒ එයා දන්නේ එයා ළඟ මාරයෙක් කරකිනවයි කියලා එයා එක හිතන තාක්කල් මේ මාරයා එයා ළඟ ආයේ වෙන බලන දෙයක් නැහැ මේ මාරයා ඉන්නේ එයා ළඟ ඒ නිසා අත්තුක්කංසන පරවම්බන කියලා මේකට කියන්නේ තමා උසස් අනුත් අනිත් අය පහත් කියන හැඟීමෙන් කටයුතු කරන එක එතකොට මෙන්න මේ ක්ලේශ මේ 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 මාරයෝ දහ දෙනාම බුදුහාමුදුරුව මොකක් කළාද අර ආර්ය අෂ්ටාංගික මාර්ග නැමැති ඥානෙන් විනාශ කරලා දැම්මා එතකොට මොකද්ද අවිය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි විනාශ කරපු කෙලස් සතර දන්නවා ආන් ඒ නිසයි බුදුහාමුදුරුව අරහම් වෙන්නේ තේරුණාද දැන් දැනුම අවබෝධය කරා ගියා නේද දැනුම නම් අර ප්‍රශ්නෙට අර මුලිට ටික උත්තරේ ලිව්වා දැන් අවබෝධය ගියා මොකද්ද මාර්ග ඥාන නැමැති අවිය හෙව්වා කෙලෙස් සතර ටික හෙව්වා දැන් මෙවුන්ගේ භයානකකම අපි දැනගත්තා මුම් විනාශ කරන්න ඕන කියන හැඟීම ඇති වෙලා ඒ තුල කටයුතු කරනවා නම් එයා අවබෝධයට ගියා හරි පැහැදිලිද ඌට වඩා සරල කරන්න මට තේරෙන්නේ නැහැ දෙවෙනි එක කිව්වා සංසාර චක්‍රයේ අර සිඳලූ බැවින් අරහන්නම් වනසේක දැන් ඔබ මෙතෙක් කල් හෙව්වද මොකද්ද සංසාර චක්‍රය මොකද්ද ඒකේ තියෙන අරටුව කියලා හෙව්වද හෙව්වද මොකද්ද කියන සංසාර චක්‍රය හා මට කියන්න දැන් දැන් සිල් සමාදන් වෙලා ඇතිනේ දැන් දැනට අවුරුදු 25 30ක් නේද අඩු ගන්න 15ක් 20ක්වත් එක දිගට සිල් සමාදන් වෙලා ඇතිනේ මේ අම්මලා මට කියන්න සංසාර චක්‍රය මොකද්ද කියලා
කියන්නේ දැන් ඒ චක්‍රේවත් නොදැන නේද අපි මේ සිල් සමාදන් වෙලා මේ කටයුතු කරන්නේ එහෙනම් අපි මොන්න තරම් බැරදිද කියලා හිතන්නකෝ නේද සංසාර චක්‍රේ මිදෙන්නනේ අපි මේ කටයුතු කරන්නේ ඉතින් මිදෙන්න කටයුතු කරන්න යනකොට අඩු ගානේ චක්‍රේ දැනගන්න එපැයි ඒක දන්නේ නැතුව කොහොමද මේකෙන් මිදෙන්නේ ඈ අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානම් විඥාන පත්‍යා නාම රූප පත්‍යා සලආයතන සලආයතන පස්ස වේදනා සංඥා සං ඔහොම යනවා භව ජාති එහෙම එනවා ආයිපදිනවා ආවේ අවිද්‍යාව නිසා මෙහෙම යනවා ඒක රවුම අහලා තිනවද ඒකට මොකද්ද කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මය මේක තමයි සංසාර චක්‍රය දැන් ඕක ඇතුලේ නෙමෙයිද අපි ඉන්නේ අපි අවිද්‍යාව නිසා ඉපදුනා දැන් අවිද්‍යා පත්‍යා සංකාර දැන් සංස්කාර ගොඩ නැගෙන්නේ නැද්ද අපිට සංකාර ගොඩ නැගෙනවා සංකාර පත්‍යා විඥාන ඒ නිසා තමයි විඥානේ හැදෙන්නේ එක 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 දැන ගැනීම සිතන ඒවා හැදෙන්නේ එහෙම හින්දා විඥාන විඥාන පත්‍යා නාම රූපං ඒ හින්දා තමයි නාම රූප දෙක හැදෙන්නේ ওই විදිහට යනවා ඉතින් ආයේ භව ಜಾති ඈ ಜಾති පත්‍යා භව භව පත්‍යා ಜಾති ಜಾති කිව්වේ මොකද්ද ಜಾති කිව්වේ මොකද්ද ඉපදුනා ජාතිය කිව්වේ ඉපදුනා දැන් අපි ඔය ජාති කියන වචනෙත් එක්ක සටන් කරන්නේ නැද්ද අරයා සිංහල ජාතිය මෙයා මුස්ලිම් ජාතිය මෙයා දෙමළ ජාතිය මොකද්ද ඒ නිසාම නෙමෙයි දැන් ඔය සහජීවනයක් ගැන කතා කරන්න වෙලා තියෙන්නේ බොරු වචනයක් නේද මේ සැරිසරන්නේ සහජීවනය කියන එක අමු බොරු වචනයක් ඕකේ මිනිස්සු ගාවයි තියෙන්න ඕනේ ඕකට වැඩ මාත් කළා අවුරුදු ගාණක් බොරුව කරන්න දෙයක් නැති හින්දා කළා දැන් ඔන්න ඔය ಜಾති කියන වචනේ අර්ථය දන්නේ නැති හින්දා තමයි එහෙම වෙලා තියෙන්නේ. ಜಾති කිව්වේ ඉපදීම. හරිද? එතකොට උපදින්නේ සිංහල අම්මා කෙනෙක්ගේ බඩේ නම් එයා සිංහල ජාතිකයෙක්. උපදින්නේ මුස්ලිම් අම්මා කෙනෙකුගේ බඩේ නම් එයා මුස්ලිම් ජාතිකයෙක්. උපදින්නේ දෙමළ අම්මා කෙනෙකුගේ බඩේ නම් එයා දෙමළ ජාතිකයෙක්. ඉපදුනේ එයා ලංකාවේ නම් එයා ශ්‍රී ලාංකිකයෙක්. ඉපදුනේ එයා ඉන්දියාවේ නම් එයා ඉන්දියානුවෙක්. अमेरिकावे नंग अमेरिकन कारे दें जाती है कोहिद अरे सिंगल आम्मा के उपदिन याद भाषा वाती ना सिंगल भाषा वे आएगा कथा करना देमल एक के ना देमल भाषा वाती ना याद एक कथा करना दें मैं नाम रूप देखा तू एक देख एक तू अपने में दे मैं हमारा आम्मा के ने कुएं मैं विलती है नहीं है नाम रूप देख एक तू अत्तमाई पूज्जले के लगी है नहीं मैं अपी नाम रूप देख एक तू මම කවුද දැන් කහන ඔබෙන් අහන ඔබ කවුද කියලා ඔබ කියන මම බොහොම මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් ඒව ඔක්කොම දෙවෙනි උත්තර පළවෙනි උත්තරේ මොකද්ද මම යනු පංචස්කන්ධයයි වෙන මොකක්වත් නෙමෙයි ඒ පංචස්කන්ධය හැදිලා තියෙන නාම රූප දෙක එකතුවකින් වෙන මොකක්වත් නෙමෙයි නාම කිව්වේ මොකද්ද රූප කිව්වේ මොකද්ද රූපේ නම් ඉතින් හැදිලා තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් නාම කියලා කිව්වේ සඤ්ඤා සංකාර විඥාන මෙන්න මේ ටික හැදිලා තියෙන්නේ. ඉතින් මේකෙන් තමයි මේ මේ මේම කෙනා තමයි පුජ්‍යලයා. එතකොට මේ මිනිහත් දෙමළද සිංහලද ඉංග්‍රීසිද මුස්ලිම්ද හැම එකම නාම රූප දෙකකින් හැදිලා තියෙන්නේ. ඒක තමයි ಜಾති කිව්වේ. ඉපදුනා. වෙන මොකක්වත් නෙවෙයි. හරි මම කියාගෙන ආයේ මොකද්ද? මම කියාගෙන ආයේ මොකද්ද? මාතෘකාව संसार चक्रे अरे अर एक अवसान जाति इपदीम कितने मेक तम संसार चक्रे एक अर टू की लगे तदम तेन इतनी कड़ल आईपदे इपदनोत्ने अविद्या पटंगा इपदे नेत्तम पटंगा ने आई का कड़म ऐना संसार चक्रे अर सिंधलुआ की अन्य ये हिंदार हंगुने गणसे पेहदली දැන් ධර්මයේ ඇතුළට කිමිදුනා අරක දැනගත්තා දැන් අවබෝධය ලැබුණා ඊළඟට කිව්වා ආමිස ප්‍රතිපatti පූජාවට නිසි ඌ බැවින් එයා රහන් නම් වරතේක දැන් ඔබ හෙව්වද මේ ආමිස ආමිසය කියන්නේ මොකද්ද ආමිසය කියලා කියන්නේ ලැබෙන දේවල් දැන් ඔබ උදේ බුදුහාඳුන බුද්ධ පූජාව ඇරියනි ගිහිල්ලා ඒක ආමිසය ආමිසය ප්‍රතිපatti කියලා කියන්නේ තමන් රකින්න එක තමයි යම් ප්‍රතිපත්තියක පිටල ඒක ආරක්ෂා කරන එක ප්‍රතිපත්ති පූජාව කියන්නේ ඒකයි
බුදුහාඳුරෝ වඩා දේශනා කරන්නේ ආමිෂයට වඩා ප්‍රතිපත්තිය වැදගත් කියලා. ආමිෂය කරන්න ඕනේ ආමිෂය කරනකොට තමයි අර බුද්ධා ලම්බන ප්‍රීතිය ශ්‍රද්ධාව කියන එක ගොඩනගන්නේ. ආමිෂයත් එක්ක. හැබැයි ඒක ප්‍රතිපත්තියට හරව ගන්න ඕනේ. අපි වැඩේ තියෙන්නේ ආමිෂය කරලා ගෙදර එනවා. ප්‍රතිපත්තිය නැහැ. එතකොට ආමිෂ ප්‍රතිපත්ති මේ දෙකටම සුදුසුයි කවුද? බුදුහාඳුරෝ. ඒසාරහන්. දැන් ඔබ හෙව්වද මොනවද මේ ආමිෂයට ප්‍රතිපත්ති වලට යා නිසි වෙන්නේ මොකක් නිසාද කියලා? ආංගේකයි දැන් අපි හන්න ආමිෂ ප්‍රතිපatti පූජාවට නිසි වෙන්නේ එයා මොකක් නිසාද? එයා ගාව තියෙන සිත් 10ක්. ඒ සිත් 10 අපි ගාවත් තියෙනවා. ඒ සිත් 10 නිසා ඒව අයින් කරපු නිසා තමයි එයා ආමිෂ ප්‍රතිපatti පූජාවට නිසි උනේ. පළවෙනි සිත තමයි ඉට්ටු අර මුනේහි ඇලෙන සිත. ඒ කියන්නේ ලෝභය තණ්හාව. ඉට්ටු අර මුනේහි ඇලෙන සිත. මොකද්ද ඉට්ටු කියලා කියන්නේ? ඉට්ටු අර මුන කියලා කියන්නේ අපි බලාපොරොත්තු වෙන අර මුන. යහපත් අර මුන. ඒ අර මුනේහි ඇලෙන සිත. ඉට්ටු අර අපි කැමති දේ නිතරම හිත ගිහිල්ලා ඇලෙනවා. කැමති නම් ඇලෙනවා. දැන් මේ ධර්මයට කැමති නම් ඔබ ඩක් ගාලා ඇලෙනවා එතන ගිහිල්ලා. एक ये धर्मे देशना करने केनाट अब कैमती नंग या करे ही गिल ऐले नो ये इट्टु आरमुने ही ऐले न सित एक बयान का ये एक आई क्यों देश के आटे देश करने पा देश के आटे तुष्णा करने पा गिरा ये हम करोगा मंग ऐले नो ये तो लोग पुज्जल यदि हाँ बलाने धर्मे दिहाने में हाँ मुद्रो लास्टर नंग वो बलाने हाँ मुद्रो आगे बना दिहाने में धर्मे दिहाने में लास्टर हाँ मुद्रो दिया එතකොට ඔබ ඇලිලා ඒක බුදුහාඳුර කිව්ව අයින් කරන්න කියලා. මොකද ඉට්ටු අරමුණෙහි ඇලෙන සිත බුදුහාඳුර අයින් කළා. ඒකනේ වක්කලි හාඳුර බුදුහාඳුර දිහා බලාගෙන ඉන්නවලු යන යන තැඟවල. මොකද බුදුහාඳුරන්ගේ ලස්සන. ඊට පස්සේ කිව්වා වක්කලි මේ මන් දිහා බලන් දෙපා මේ මේකත් කුණු වෙන ශරීරයක්. මේක දිහා බලන් දෙපායි කිව්වා. ධර්මයේ දිහා බලන් දෙයි කිව්වා. වක්කලි හාඳුරන්ට අවබෝධ කරගන්න බැරි වුණේ ඒකනේ පස්සේ ඉතින් ගිහිල්ලා ඒ වැඩේ කරගත්තා. ඉතින් ලස්සන බල්ලා හරියන්නේ නැහැ. අපි මොනතරම් ලස්සන දේවල් වලට ඇලෙනවද? නේ? ඉටු අරමුණෙහි ඇලෙන සිත ඒක අයින් කරගන්න ඕනේ. ඊළඟට අනිටු අරමුණෙහි ගැටෙන සිත. ඒ කියන්නේ අපි කැමති නැති දේවල් වල ගිහිල්ලා අපේ හිත ඇලෙන්නේ නැහැ ගැටෙනවා. දැන් ඔබට පාරේ යනකොට අකමැති පුජ්‍යලේ කම්බෙච්ච ගමන් ඔබේ හිත ගැටෙනවා. මේ මිනිහා හම්බ වුණා ඉවරයි අද ගමනත් ඉවරයි. ඉතින් යන්න ඕනේ නැහැ. අහපව් යනවා මීට වඩා හොඳයි. ගැටි ගැටි නෙමෙයි දෙන්නේ. දැන් ඒ සිත තිබුණොත් ඔබට මොකක් කට් කරන්න පුළුවන්ද? කරන්න බෑ. ඒකත් අයින් කරගන්න ඕනේ. මේ හරි හරි අමාරු වැඩක් මේ මේක. මේ ලේසිපාසු නෑ තිල් රෙදි දාගෙන මෙහෙම මෙහෙම හිටියට මේක ලේසිපාසු වැඩක් නෙවෙයි. හිතන්න එපා අද පොයට අද මෝම් මන් සිල් සමාදන් වුණා හැන්දෑවේ සිල් මුදෝලා ගෙදර ගියා දැන් මට හරි කියලා. අර අපේ පැත්තේ එක ලොක්කියක් ඉන්නවා මං ඒ වචනෙම කියන තමා වෙන්න ඕනේ. හරිද? උන්දා උපන්දායි නම් කරුවේ කතිප්පු විකුණන එක. මම බය නැතුව ප්‍රසිද්ධිය කියනවා. දන්න දායිනම් කලේ කසිප්පු විකුණන එක. අනේ ඉතින් කසිප්පු විකුණලා විකුණලා සල්ලිත් හම්බ කළානේ. හම්බ කළා මොනවා හරි හේතුවකට මෙවුන්ද ගියා කොහෙද? දඹදිව. දැන් ගිහිල්ලා ඇවිල්ලා අම්මා මහා උපාසකම් වගේ පුටුවකට වාඩි වෙලා ඉතින් ඉන්නවා. මම හරි. ඇයි? දඹදිව ගියා. උන්දට දඹදිව ගියයි කියලා. අනේ අර බුදුහාමුදුරුවෝ අල්ලපු වැටේ හිටිය උන්ද සූකරයා මොකද උනේ? ඈ මොකද උනේ යකාට මැරිලා ගිහිල්ලා ඈ ඒ මුන්ද හිතේ දැන් දඹදිව ගියා වැඩේ හරි කියලා. වැඩේ හරියන්නේ නැහැ. මේක ලේසිපාතු නැහැ. බාණ්ඩක මෝඩකම ධර්මයේ නිකන් වැරදි විදිහට අල්ලන් ඉන්න හැටි මෝඩකම. ඒ නිසා මේ මේ ඉට්ටු අරමුණෙහි ගැටෙන සිත. හරිද? ඒ නිසා මේකත් අයින් කරගන්න ඕනේ. ඊළඟට කිව්වා ඒක ද්වේෂය. පළවෙනි එක ලෝභය. දෙක ද්වේෂය. මේක අයින් කරගන්න ඕනේ කියන එකයි මම කියන්නේ. මම ඒක සරල කරලා තමයි කිව්වේ. අර ඉට්ටු අරමුණේ ඇලෙන සිත මොකද්ද? ලෝභය. අනිටු අරමුණේ ගැටෙන සිත මොකද්ද? ද්වේෂය. ඒක අයින් කරගන්න ඕන. ඊළඟට මුලා වෙන සිත මෝහය. මෝහය කියුවේ මොකද්ද? මුලාව. දැන් මේ මේ අපේ අපේ අය මුලා වෙච්ච අය නෙමේද? ওই වැඩි හරියක් මුලා වෙන්නේ ගෙවල් වල ඉන්න කාන්තාවෝ. බාණ්ඩ කෝ මිනිස්සු ඇවිල්ලා අන්දෝලා දීලා යන හැටි එක එක දේවල් ප්ලාස්ටික් බඩු පුරෝලක වල ගිහිල්ලා බලන්නකෝ ඇති වැඩක් නැහැ පුරෝලා තියෙනවා
ඉතින් කීයකට හරි අර මිනිහ ඇවිල්ලා අන්දලා දෙනවා අපේ අම්මලා මුලා වෙනවා මෝහේ මොනතරම් මෝහේද කියලා බලන්නකෝ මේ මෝහේ හරි භයානකයි ඈ ඔය මෝහේ නිතරම අත්වල් බැඳගෙන ඉන්නවලු රාගයයි ද්වේෂයයි එක රාගය තියෙනවනම් එතන මෝහය අනිවාර්යෙන් තියෙනවා ද්වේෂයක් තියෙනවනම් එතන මෝහය අනිවාර්යෙන් තියෙනවා ඔය දෙක එක්ක අත්වල් බැඳගෙන ඉන්න මිතුරෙක්ලු කවුද මෝහය කියලා කියන්නේ දැන් මේ මෝහේ නැද්ද මේ අම්මලට තියෙන ඕන තරම් ඒකනේ එක එකට අහුවෙන්නේ මහත්තුරුන්ට අහුවෙන්නේ නැද්ද ගෙදර අහුවෙනවා මෝහය ඒකනේ මෝහෙන් මුලා වෙලා කියලා සින්දුවකුත් තියෙන්නේ මෝහේ නිසා මිනිස්සු මුලා වෙනවා ඒ මුලා වෙන සිත තිබුණොත් අපි අපේ ජීවිතේ අනතුරේ හොඳට මතක තියාගන්න එහෙනම් බුදුහාමුදුරුවෝ දැන් මේක අයින් කළා මේ මුලා වෙන සිත ඒකත් අයින් කළා ඊළඟට කිව්වා හතරවෙනි එක මානය මානය කියලා කිව්වේ මනින සිත අරයා මෙහෙමයි මෙයා මෙහෙම අපි නිතරම මනින් නැද්ද මොකද මේ මනිනවා කියලා කියන්නේ දැන් අම්මලා මගුල් ගෙවල් වල ගියාම බලන්න ඕනේ මේ වැඩිහිටි අම්මලා නම් නෙමෙයි ওই මැද අම්මලා මෙම මැද නැත්තම් ඒකට කියන්නේ මැදිවියේ අම්මලා ටික අර තියෙන හොඳම ඇඳුම ඇඳගෙන යන්නේ කොහාටද මගුල් ගෙදරට හොඳම ඇඳුම අඳින්න ඕන කොහාටද ඒකත් හිතන්නකො හොඳම ඇඳුම අඳින්න ඕන පන්සලට දැන් ඔබ මේ පන්සලට ඇවිල්ලා තියෙන්නේ දැන් අවුරුදු ගානකට කලින් ගත්ත ওই සුදු ඇඳුම නේද හොදනවා අඳිනවා හොදනවා අඳිනවා මොන අම්මද මොන උපාසක අම්මද මට කියන්න මේ ඇතුලේ ඉන්න අයගෙන් දැන් පොයට දවස් දෙක තුනකට කලින් මේ ටවුමට යනවා කවුරු හරි හන කොහෙද යන්නේ මම මේ ටවුන් එකට ගිහිල්ලා යන්නේ නම් මොකද රෙදි කැල්ලක් ඒ මොකටද දන්නේද පොයට මේ සිල් සමාදන් වෙන්න මේ ඇඳුමක් මහ ගන්න මොන අම්මද එහෙම ගිහිල්ලා තියෙන්නේ හැබැයි මේ අම්මලාට තව ලබන සතිය තියෙන මගුල් ගෙදරක් කවුරු හරි ඇවිල්ලා කියලා ගියා අම්මා අම්මලා මුන්දලත් යනවා කොහාටද හෙට්ටි පොළ කොහෙද යන්නේ යනවා මේ එලාරිස් එකට මොකටද සාරියක් ගන්න ඇයි දන්නේ නැද්ද අහවලාගේ මගුල් ගෙදර අනේ මුන්දලාට මොන සාරියද දැන් ඔය තියෙන එකක් ඇඳයි යන්නේ නැතුව නේද දැන් බලන්නකෝ අර අනවශ්‍ය දෙයට අපි ඇඳුම් හොයනවා අවශ්‍ය දෙයට හොයන්නේ නැහැ නේද මම මේ කියන්නේ ඒ කියන්නේ එහෙම එපා කියන එක නෙමෙයි ඇඳුම් ගන්න ඕනේ ගන්න ඕනේ මුලා වෙන හැටි මම මේ කියන්නේ අපි මුලා වෙන හැටි නැත මනින හැටි කියන්නේ දැන් මේක ඇඳගෙන මගුල් ගෙදර ගිහිල්ලා ඉතින් අර අම්මා මේ අම්මගේ සාරිය අත ගන්නවා මෙයා යාගේ සාරිය අත ගන්නවා අත ගාලානේ මරු කොහෙන්ද ගත්තේ කීයද බලනවා මගේකට වඩා ඒක ලොකු ලොකුද කියන්නේ මේ මුදලින් වැඩිද දැන් මනිනව නේද අම්මලා බලන්න ඕනේ ගිහිල්ලා මනින හැටි ওই මගුල් ගෙවල් අපිට හොඳ ඕවා මේ යම් යම් ඕනම තැනක ගියාම යමක් ඉගෙන ගන්න පුළුවන් නිතරම ගිහිල්ලා උඩින් පල්ලෙන් බලබලා ඉන්න උවමනා නැහැ. උඩින් පල්ලෙන් බලබලා ඉන්න උවමනා නැහැ. හරිද? ඒ හින්දා ඉගෙන ගන්න පුළුවන්. මට වෙලාව සම්පූර්ණ වෙනකොට කියන්න. වැඩිද? 10 10 වෙනවා. තව කීයකින් දවසක් කරන්න ඕනේ? 19 වෙනි දවසේ. හරි. මට විනාඩි 5ක් තියලා කියන්න. හරි. ඊගාව කාරණේ තමයි මනින සිත කිව්වනේ ඊගාව වැරදි වැරදිසේ දකින හිත ඒ කියන්නේ අර මං ඉස්සෙල්ලත් කියන්නේ වැරදි විදිහට දකින හිත ඒකත් අයිනවා ඒ කියන්නේ ඕනම තැනකට ගියොත් එයා දකින්නේ වැරදි විදිහට කෙනෙක් යම් තැනකට ගිහිල්ලා ඉස්සල්ලාම බලන්නේ මෙතන වැරදිලා තියෙන්නේ කොතනද කියලා ඊට පස්සේ තමයි හරි තැන බලන්නේ එහෙම නෙමෙයි ඉස්සල්ලා බලන්න ඕනේ හරි තැන දැන් පන්සලකට ආපු ගමන් බලන්නේ හාමුදුරුවන්ගේ වැරදි තමයි ඉස්සල්ලා බලන්නේ හොඳ බලන්නේ වැරද්දෙන් තමයි පටන් ගන්න ඒ හිත අයින් කරන්න ඕනේ ඒව අපි ළඟ ඔයාට කියන දස ක්ලේශ වස්තු කියලා. ඔය ඒ වැරදි සිත ඒක අයින් කරන්න ඕනේ. ඊළඟට කියන විචිකිච්ඡා සැකය සිත මං ඉස්සරලා කියන්නේ සැක හිත. නිතරම සැක සැක තමයි බලන්නේ. ඒක අවශ්‍යයි සැක හිත තියාගන්න ඕන තැන් තියෙනවා මේ වර්තමාන කාලේ. ඒ ගෙවල් වල. නමුත් ඒක අදාළ තැනට මිසක් අපි හැමතැනටම ඕක පාවිච්චි කළොත් ඒක හරියන්නේ නැහැ. ඊළඟට තීන කම්මැලි ඒ කියන්නේ අරයාගේ උස්සාවන්ත බව යටපත් කරන මැලි භවයේ සිත දැන් බුදුහාමුදුරන්ට ඔය දැන් අර වාඩි වුණාටින් ටිකක් භාවනා කර කර යනකොට වැඩේ හරියන්නේ නැහැ කියලා නැගිටලා ගියා නම් අපිට බුදු කෙනෙක් ඉන්නවද ඉන්නේ නැහැ නේ නැගිටලා ගියා නම් අපිට බුදු කෙනෙක් හම්බ වෙන්නේ නැහැ ඒ මැලිකම අයින් කළා එයා අන්තිමට වාඩි වුණේ මගේ මේ ඇට මස්ලේ නහර වියලිලා සිඳිලා ගියත් බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියලා වාඩි වුණානේ නේද බානු ස්ථිර අදිෂ්ඨානය කම්මැලි වුණා නම් අනේ වැඩක් නැහැ කියලා ගියා නම්
අර ඇවිල්ලා කිව්වලු මාරේක් කියලා දැන් ඔබ ඔබට මේ සක්විති රජකම ගන්න පුළුවන් නේ ඇයි මේ දුක් විඳින්නේ යන්නකෝ කිව්වා ඈ අර ඇවිල්ලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට ඉතින් මෙයක් කල්පනා කරන ඇත්ත තමයි බොරුවට මම මේ දුක් විඳින්නේ රජ සැප තියෙන රජ සැප ගැන සක්විති රජ වෙන මොකක්වත් නෙවෙයි ඊටත් ඉහළයි ගියා නම් හොඳයි කියලා අර කම්මැලි වෙලා ගියා නම් මොකද වෙන්නේ අපට බුදු කෙනෙක් ඉන්නවද නෑ ඒසා ඉඳ කම්මැලිකම හිතන් දුවම නෑ මේ මේ මේක කොහොම හරි කරනවා කියන අදිෂ්ඨානේ ඇති කරගන්න ඊළඟට උද්දච්ච ඒ කියන්නේ විසිරුණු ස්වභාවයේ සිට ඒ කියන්නේ අර ඔය උද්දච්චකම අපි ගාව බොහොම තියෙනවා ඈ උද්දච්චකම බලන්න ඕනේ මේ ඕ වැඩි හරියක් තියෙන්නේ අම්මලගේ සමාවෙන්න මම එහෙම කිව්වනේ මම කියන්නේ මේ කණු කැටි ගෙදර අම්මලා නෙමෙයි ඔය අපේ පැත්තේ අය මාර උද්දච්ච අම්මලා ටිකක් ඉන්නේ අපේ ගම් වල එහෙම මේ කණු කැටි ගෙදර එහෙම නෑ එතකොට ඒගොල්ලෝ ගාව තියෙන්නේ පුදුම උඩඟුකම උද්දච්චකම මහාන් තත්ත්වකම උඩඟුකම විනාශයට මුලයි කියලාත් අහලා තියෙනවනේ නිකන් නෙමෙයි ඔය කියමන් තියෙන්නේ එතන ඒව අපිව පල්ලහැට දාන තිත ඊළඟට හිරි ලැජ්ජ නැති හිත පව් කරන්න ලැජ්ජ නැති හිත ඔත්තප්ප පව් කරන්න බය නැති හිත මෙන්න මේ කාරණා 10 දස ක්ලේශ වස්තු මේ 10 නැසුවා බුදුහාඳුරෝ ඒ නිසා එයා සුදුසුයි මොනවටද ආමිසේ ප්‍රතිපatti පූජාව ලබන්න දැන් බලන්නකෝ අවුරුදු 2000 කීයද දැන් 2600ත් පැනලානේ තාමත් මේ ලෝකෙ මොන තරම් බුදුහාඳුරන්ට බුද්ධ පූජාව මල් පහම් මොන තරම් පූජා කරනවද ඈ මොකද බුද්ධ පූජාව තිබ්බයි කියලා වළඳනවද බුදුහාඳුරෝ නෑ ඒ ගුණයට උපහාර කරන්නේ උපහාර ලබන්නේයි ගුණයට අපි උපහාර කරනවා නමුත් බුදුහාඳුරෝ ඇයි ඒ උපහාර ලබන්නේ ලබන්නට තරම් පින් කරලා තියෙන නිසා වෙන මොකක්වත් නෙවෙයි පෙරකල පින් ඇති බව ඒකයි ඒ උපහාර ලබන්නේ දැන් අපි වෙනුවෙන් කවුරු හරි එහෙම උපහාර පවත්වනවද අඩුගානේ අපේ දරුවවත් අපිට උයලා කණ්ඩගෙන දෙනවද මාතක සැරයක්වත් අනේ අම්මට බට්ටික උයානේ යන්න ඕනේ කියලා මේ ලොකු දුව එනවා ඈ ලොකු පුතා එනවා එහෙම එනවද දවසින් දවස සතියකටවත් අඩුගානේ එන්නේ උන් උන්ගේ වැඩ නේද ඒ නිසා ඒ කියන්නේ ඇයි ඒක දරුවගේ වැරද්ද නෙවෙයි ඒක අපේ වැරද්ද අපි ඒක ලබන්න පින් කරලා නැහැ සමහර අම්මලාට බොහොම හොඳට දරුව සලකනවා ඇයි එයා පින් කරලා තියෙනවා කල් පින් පෙර කල පින් ඇති බව කියලා කියන්නේ ඒකයි ඒක මංගලකාරයක් කාරණයක් නෙනේ පෙර කල පින් තියෙනවා ඒක ලබන්න ඒඳ ඒක දෙන්නටත් අරගොල්ලන්ට වාසනාව තියෙනවා ඒ පින කරගන්න ඔය බුද්ධ බුදුදහම අනුව බැලුවාම කාගේවත් වැරදි දෙමෙයි එව්වා ඒව අර ක්‍රියාත්මක වෙන හැටි බව පුරුදු එන හැටි ඒසා ආමිස ප්‍රතිපත්ති පූජාවට සුදුසුයි අරහං ඊළඟට කිව්වා මොකද අන්තිමට කිව්වා රහසින්වත් පවු කළේ නැහැ රහසින්වත් පවු නොකළ නිසා බුදුහාමුදුරුවෝ අරහන් ගුණයෙන් යුක්තයි ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කිසිම පාපයක් කරලා නැහැ ඒ ඒ බෝධිසත්ත්ව කාලේ කරලා තියෙනවා අවසාන මොහොතේ किसीम पापयाहतिमज कर लगे दी राहतिम पाऊ करना आप ओंतरण राहतिम पाऊ करण प्रसिद्धि न करा राहतिम पाऊ करण ज बुधहांदुर हेम कर लगे ये निस्ता आमिस प्रतिपत्ति पूजा उन्हें बुधहांदुरंगे अरहंग गुणे मंग गैंबुरिंग सरल विग्रह कला पै काल अरहंग गुणे तरक्या ईलंगड़े की हुआ ईलंग गुणे मुकद මට නමේම කියන්න බැරි වෙයි. ඊළඟ ගුණේ මොකද්ද? කො කියන්නේ ඊළඟ ගුණේ මොකද්ද? සම්මා සම්බුද්ධෝ. සම්මා සම්බුද්ධෝ. ඇයි සම්මා සම්බුද්ධෝ කියන්නේ? දැන් ඔන්න ඒක බලන්න ඕනේ. සම්මා වචනයක් තියෙනවා සම්බුද්ධෝ. සම්මා කිව්වේ ඇයි? මනාකොට සම්බුද්ධෝ කිව්වේ අවබෝධ කරගත්තා. මනාකොට දැනගත්තා. සම්මා සම්බුද්ධෝ කිව්වේ ඒකයි. එහෙනම් මොකද්ද මනාකොට දැනගත්තේ දැන් ඔන්න හොයන්න ඕනේ මොකද්ද මනාකොට දැනගත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයයි මොකද්ද චතුරාර්ය සත්‍ය ධර්මය දුක දුකට හේතුව දුකින් මිදීම මිදීමේ මඟ මොකද්ද දුක දැන් ගැඹුරට යනවා මොකද්ද දුක දුක ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ඒ විදිහට යනවා නේද ඒවා දුක ඒකයි අවබෝධ කරගත්තේ දුකට හේතුව මොකද්ද කියලා උල මොකද්ද හේතුව
තෘෂ්ණාවයි. තෘෂ්ණාව කොටස් තුනයි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේක ඇතුළට ගිහිල්ලා හොයාගත්තා. හරිද? දුකින් මිදීම මොකද්ද? මිදීම නිවනයි කියලා දැනගත්තා. නිවන නම් ඊළඟට මිදීමේ මග මොකද්ද? මග හොයාගත්තා. මොකද්ද නිවන මග? ආරෂ්ඨාංග මාර්ගයයි. මේක තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඕකයි බුදුහාමුදුරුවෝ මනාකොට දැනගත්තේ. කවුද ගුරුවරයෙක්වත් හිටියේ නෑ. සම්මා සම්බුද්ධෝ. කිසිම ගුරුවරයෙක් නෑ තමා විසින් අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධෝ. චතුරාර්ය සත්‍ය ධර්මයේ හරියටම අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධෝ. හරිනේ? පැහැදිලිනේ? ඊළඟ ගුණේ විජ්ජාචරණ සම්පන්නෝ. විජ්ජා කියලා වචනයක් තියෙනවා, චරණ කියලා එකක් තියෙනවා. දැන් මේ මේක ගැඹුරට යන්නේ ධර්මයේ එහෙමයි. මොකද්ද විජ්ජා? ඔය විජ්ජා කියලා කියන්නේ එන විජ්ජාකාරයා කියලා කියන්නේ. අහන්න නෑ, විජ්ජා කියන්නේ මේ මේ ඒක ඒක පාලි වචනේ. විද්‍යා කියලා කියනවා ඔකට. විද්‍යා මොකද්ද? යම් විෂය කරුණක් පිළිබඳ දැනුම විජ්ජා. ඒ දැනුම් අවබෝධ කරගත්ත මොකක් නිසාද? චරණයන් පාවිච්චි කරලා. නිකම්ම නිකම් බෑ. විද්‍යා ඔලට යන්න බෑ චරණයන් නැත්තම්. හරි? චරණයන් ඔල ගියොත් විද්‍යා අවබෝධ කරගන්න පුළුවන්. දැන් මොනවද විද්‍යා? විද්‍යා අටක් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා. ඒ අටට කිව්වා මොකද්ද? මොන මොන විද්‍යාද? මොන විද්‍යාද? ඈ? මොන විද්‍යාද? දැන් විජ්ජාචරණ සම්පන්නෝ අරහ මොකද්ද කියනවද? මේ මේ ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ඔහෙ කියනවා. මොනවද මේකේ විජ්ජා? අටයි, එකට කිව්ව අෂ්ට විද්‍යා කියලා. ඒකේ අට මොනවද? පළවෙනි එක විදර්ශනා ඥානය. බුදුහාමුදුරන්ට පුළුවන් බුදුහාමුදුරන්ගේ ඒ දැන් පුජ්ජල ශරීරයක් ගත්තාම ඒ කොටස් විදිහට දාලා වෙන වෙනම බලන්න පුළුවන්. රූප කොටස්, නාම කොටස් වෙන වෙනම දාලා, පඨවි කොටස්, ආපෝ වායෝ තේජෝ කොටස් වෙනම ගලපලා බැලුවහම එතන පුජ්ජලේ නැහැ. ඒක බලන්න, ඒක තමයි විදර්ශනා ඥානය. එහෙම බලන්න පුළුවන් විදිය එයා අවබෝධ කරගත්තා. විදර්ශනා ඥානය. ඊළඟට කිව්වා මනෝමය රිද්දි ඥානය. ඒ කියන්නේ එයාට පුළුවන් එයාගේ සිරුර වගේ තව සිරුරක් මවා ගන්න. මවාගෙන එහෙම එහෙ සැරිසරන්න පුළුවන්. අර එක්තරා සතියක තියෙනව නේද සක්මන්? මොකද ඒකට කිව්වේ මොන සතියද? භාවනාව. තවත් රුවක් මවාගෙන එහෙම එහෙ භාවන මේ මොන සතියද? සත් සතිය එකක් තියෙනව නේද? මේ බුදු රුවක් මවාගෙන එහෙම එහෙ භාවනා කරනවා, සැරිසරන. මොකද්ද ඒකට කියන්නේ? මනෝමය රිද්දි ඥානය. හරි? ඊගාවට කියව රිද්දි විද ඥානය. ඒ කියන්නේ බුදුහාඳුරන්ට පුළුවන් එයා වගේ සිරුරු ගොඩාක් මවන්න, ඒ සිරුරු එක සිරුරක් බවට පත් කරන්න. මේ පොළවේ යට ජලය වගේ කිමිදෙන්න පුළුවන්, ජලයේ පොළවේ වගේ ඇවිදෙන්න පුළුවන්, ඉරහඳ අල්ලන්න පුළුවන්. කවුරුත් විශ්වාස කරන්නේ ඉරහඳ ඇල්ලිය හැකිද කියලා. ඒවා බුද්ධ විෂය. බුදුහාඳුරන්ට පුළුවන්. එහෙම බෑයි කියලා නිකම්වත් හිතන්න එපා. එතකොට මිත්‍යා දෘෂ්ටිකේ බවට පත් වෙනවා. ඒසා ඒ බුදුහාඳුරෝ යමක් දේශනා කළා නම් ඒක 100ට 100ක්ම නිවැරදිමයි. එහෙනම් එයා රිද්දි විද ඥානය කියලා කිව්වේ ඒකයි. මේ මේ ඊළඟට කොට දිබ්බ සෝත ඥානය. ඒ කියන්නේ සෝත කියලා කියන්නේ කන්නේ. ඒ කියන්නේ එයාට පුළුවන් ඕනම ඈත දෙයක් අහන්න, සියුම් විදිහට අහන්න පුළුවන් ඥානය දිනු කරලා තියෙනවා. අපිට පුළුවන්ද? අපිට නම් මේ කන ඇහෙන ප්‍රමාණ දේවල් විතරනේ ඇහෙන්නේ නේද? ඒකත් ඇහෙන්නේ නැති හින්දානේ මේ වගේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ. දැන් බුදුහාඳුනට එහෙම එකක් නැහැ. එයාට පුළුවන් ඕනම ඈතක යමක් සියුම් විදිහට අහන්න ඒ ඥානය දිනු කරලා තියෙනවා. ඊළඟට පුළුවන් චුතූප පාත ඥානය. චුති උත්පත්තිය නැවත උපදින්නේ කොහෙද? දැන් එයාට පුළුවන් මේ දැන් මේ උපාසකම්ම ඊළඟ භවයේ මැරිලා ගිහිල්ලා කොහෙද උපදින්නේ කියලා බුදුහාඳුනට කියන්න පුළුවන්. අපිට පුළුවන්ද කියන්න? එයා ගිහිල්ලා මැරිලා ගිහිල්ලා ඉපදුනේ කොහෙද කියලා එයාට කියන්න පුළුවන්. ඒක ඥානයක්. ඒක අවබෝධ කරගත්තා. ඊළඟට ආසවක්්‍ය ඥානය. සියලුම ආශ්‍රවයන් ආශ්‍රයවන් ආශ්‍රය ඒවා ඔක්කොම ප්‍රහීන කරලා දැම්මා. එන්න අන්න ඒ අෂ්ට විද්‍යා නැත්නම් ඒ විද්‍යා අට ඥාන අටක්, ඒ ඥාන අට බුදුහාඳුරෝ අවබෝධ කරගත්තා. හරි? ඒ ඥාන අට අවබෝධ කරගන්න නිකම්ම බෑ. ඒකට පිළිවෙතක් පුරන්නට ඕනේ. එතකොට ඕක තමයි දර්ශනේ. එයා අවබෝධ කරගත්ත මම අර කිව්වනේ යම් විශේෂ ක්ෂේත්‍රයක් කියලා. දර්ශනයක් මේක.
ඒ දර්ශනේ අවබෝධ කරගන්නට නම් මවක් තියෙන්න ඕනේ. පිළිවෙතක් තියෙන්න ඕනේ. ඒ පිළිවෙත තමයි චරණ ධර්ම කියලා කිව්වේ. පැහැදිලිද? චරණ 14ක් තියෙනවා. මේ 15ක් තියෙනවා. ඒකට කිව්වා 15 චරණ ධර්ම කියලා. මම අවසානයේ මේකෙන් අවසන් කරනවා. 15 චරණ ධර්ම. මොනවාද පළවෙනි එක? ප්‍රාතිමෝක්ෂ සම්වර සීලය. ප්‍රාතිමෝක්ෂ සම්වර සීලය කියලා කිව්වේ අපිට සිල් කීයද? ගිහි අපිට සිල් කීයද? පහයි. අද මහණුනා නම් සාමණේර හාමුදුරමගේ සිල් කීයද? 10යි. එහෙනම් අද මහණුනා නම් හාමුදුරුව අපිට පහළ ඇද ඉහළද? අපිට ඉහළයි ඈ. අපි පන්සිල් එයා දසසිල්. එයා උපසම්පදා වුණා නම් සිල් කීයද? උපසම්පදා වුණොත් සිල් කීයක් ආරක්ෂා කරන්න ඕනද? 227යි. එතකොට එයා අපිටත් ඉහළයි. ඒ විතරක් නෙමෙයි ඊළඟට කියනවා කෝටියක් සම්වර සීලය කියලා පොත්පත්වල තියෙනවා 9180 කෝටි 50 ලක්ෂ 36000ක් ආරක්ෂා කරන්න ඕනේ කියලා සිල් ඔබ විශ්වාස කරනවද 9186 කෝටි 50 ලක්ෂ 36000ක් සිල් තියෙනවා රකින්න ඒකයි කිව්වේ හාමුදුර නමකට රකින්න කෝටියක් සම්වර සීලය තියෙනවා කියලා කිව්වේ එතකොට ප්‍රාතිමෝක්ෂ සම්වර සීලය බුදුහාඳුරෝය සිල් කැඩුවේ නැහැ රැකලා 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 ආව ඉස්සරහට. ඒක චර්ණ ධර්මයක්. එදා දීපංකර පාදමූලයෙන් පොරොන්දු වුණා. නියත විවරණේ ලැබුවා. කොහොමද බුදු වෙනවා මතු බුදු වෙන කෙනෙක් මේ කියලා. ඒ පටන් බුදු වෙනව දක්වා ආපු ගමන් මගේ පිරුවනම් යම් පිරිල්ලක්ේ සමස්තය මොනවාද? ඒ සමස්තය චර්ණ ධර්ම. एक पलवन प्रातिमोक्ष सांबर शीले देवनीक इंद्रिय सांबर शीले इंद्रिय सांबर कर गाता एह कनना से दिव शरीर में उक्कोम सांबर कर गाता उदाहरण मंकी अन्ना उन्हें गंगयूर दिगे अनोलू इब्बे पल्ल है इंदंग उड़े गंगयूर उड़े इंदम पल्ल हटे नोलू नारिये दें नारिया दखीन वालू इब्बा नारिया कल्पना करना मट हों कै मकिनो किला नारिया हिमिन सारी पैते इब्बा मे पैते नो वेगे හරිද යනකොට දැන් ඉබ්බා දකින්න නරියා මගේ විරුද්ධකාරයෙක් මේ එන්නේ ආ වරෙන් කොඹ එන්නේ දැන් මාව කණ්ඩනේ කියලා මොකද මෙයා කරන්නේ අත් දෙකයි කකුල් දෙකයි ඔලුවයි ඔක්කොම අතට දාගත්තා දාගත්තට පස්සේ නරියා ටිකක් වෙලා හිටියා 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 හරියන්නේ නැහැ නරියා ගියා යන්නේ අන්න ඒ වගේ කියනවා මේ පංච ඉන්ද්‍රියන් සම්වර කරගන්න ඕනේ ඒ කියන්නේ ඇහැ ඒකෙන් අදහස් වෙන්නේ ඇහැ පිනවන්න ඕනේ නැහැ කියලා ඇහැ වහගෙන ඉන්න එකත් කන් දෙකේ මුඩි ගහගෙන ඉන්නවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ ඇහැ සම්වර ඇහැ අපි ඇහැට බලන්න වෙනෝනේ කැමති දේත් අකමැති දේත් නේද? හොඳ දේත් නරක දේත් නරක දේ දකින්න හොඳ දේ දකින්න ඒක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මධ්‍යස්තව සම්වර කරගන්නවා. ඇහෙන් විනාශයක් වෙන්න දෙන්නේ නැහැ. කනෙන් විනාශයක් වෙන්න දෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා බුදුහාඳුරෝ මෙන්න මෙහෙම දේශනා කරනවා. ඇහෙන් රූපයක් දැකලා ඒකට ඇලෙනවට වඩා හොඳයි කියනවා රත් වෙච්ච ලේ පාට වෙනකන් රත් වෙච්ච යකඩයක් අරගෙන ඇහැ පිරිමෙද ගන්න එක. කනෙන් සද්දයක් අහලා ඒකට ඇලෙනවට වඩා හොඳයි කියනවා උල් දෙකක් අරගෙන කන් දෙකේ යන ගන්න එක. මේ බුදුහාඳුර කියන්නේ. එතකොට ඔබ ඇහෙන් රූප දකින්නවද නැත්නම් යකඩකින් ඇහැ පුච්ච ගන්නවද? මොකද කරන්නේ? ඈ? රූප දකින්නවා. බුදුහාමුදුරන්ගේ දේශනාව මේකයි අර පුච්ච ගත්තත් ප්‍රශ්නයක් නැහැ කනේ උල්ලන ගත්තත් කමන්නේ ඒක එයාට හානියක් වෙන්නේ නැහැ එයාට භෞතික හානියක් වෙයි එයාගේ භවයට හානියක් වෙන්නේ නැහැ හැබැයි ඊට වැඩිය භයානකයි කියනවා රූපයක් දැකලා ඇලුනහම සද්දයක් අහලා ඇලුනහම ඒ භයානකකම පෙන්වන්නයි මේ කියන්නේ ඇහැ පුච්ච ගන්නවත් කන යන ගන්නවත් නෙමෙයි මේ ඒක නම උදාහරණ දෙන්නේ ඒ තරම් මේක භයානකයි කියලා හරි එහෙනම් ඒ විදිහට ඉන්ද්‍රිය සංවර කරගන්නට කිව්වා इंद्रिय सांबर शील इलाको आहारे पमन दनीम खंडोन पमन दनगन उदाहरण दनोने हवल रज्जुर काला बड़ मिच्चर दागन बुधुहांग मेम हिटेक ये खेम के तीन विपाकनी खेम आहारे पमन दनीम सांबर कर गंडोने ये विधेट तीन कारण दाहत रक्तनो हर मटे वकीने ये वट की नो मे मुनाद चरण धर्म මංග අවසානික උදාහරණයක් කියලා අවසන් කරන්නම්. ඕක තේරෙන්න හොඳ උදාහරණයක්. ඔන්න ගහක අඹ ගහක් තියෙනවා. අඹ ගහේ තියෙනවා ඉදිච්චි අඹ ගෙඩියක්. මේ පැත්තේ ගහක් තියෙනවා මේ පැත්තේ ගහේ ඉන්නවා කුරුල්ලෙක්.
හරිද? ඔන්න මතක තියාගන්න. මේ පැත්තේ ගහේ කුරුල්ලෙක් ඉන්නවා. එහා පැත්තේ ගහේ එයාට ආහාරයක් තියෙනවා. මොකද්ද? ඉදිච්චි අඹ ගෙඩියක්. දැන් මෙයාට ඉදිච්චි අඹ ගෙඩිය ගාවට යන්න මොනවද උවමනා වෙන්නේ? මොනවද උවමනා වෙන්නේ? ඈ? නැ උත්සාහය ඕනේ. උත්සාහය තිබුණාට උත්සාහය කියකිය හිටියට හරියන්නේ නැහනේ. මොනවද ඕන වෙන්නේ කුරුල්ලට? එතෙන්ට යන්න කුරුල්ලට මොකද්ද ඕන වෙන්නේ? පියාඹල යන්න ඕන. පියාඹල යන්න නම් එයාට මොනවද ඕන වෙන්නේ? තටු දෙකක් අවශ්‍යයි. තටු නැත්තම් කුරුල්ලට යන්න බෑ. හරි. තටු තියනවා කුරුල්ලා එතෙන්ට ගියා. හැබැයි අඹෙත් ඉදිලා තියෙනවා. එයාට කණ්ඩ මොකද්ද ඕනේ? හොටක් අවශ්‍යයි. හොට නැත්තම් ඒ කණ්ඩත් බෑ. හරිනේ? එහෙනම් මතක තියාගන්න අඹ ගෙඩිය කියන්නේ නිවන. යන්න ඉන්න කුරුල්ලා කියන්නේ නිවන් මගේ යන්න ඉන්න නිවනෙන් මිදෙන්නට මේ කියන්නේ මේ 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 සතරින් මිදෙන්නට උත්සාහ කරන කෙනා. හරිද? එයාට අර නිවන කියන අඹ ගෙඩිය අනුභව කරන්නට නැත්නම් ඒක ලබා ගන්නට හොට නැමැති විඥා අවශ්‍යයි. හොට නැමැති විඥාවට තටු නැමැති චරණ ධර්ම අවශ්‍යයි. එහෙනම් තටු නැත්තම් හොට තිබුණට කන්නත් බෑ. හොට නැත්තම් තටු තිබුණට යන්නත් බෑ. එහෙමනම් චරණ ධර්ම අවශ්‍යමයි නිවන කියන තැනට යන්න. ඒ කියන්නේ ඔය 15 චරණ ධර්ම මට 15ම විග්‍රහ කරන්න වෙලාව නැති හින්දා සමා වෙන්න ඕනේ. හරි. එහෙනම් මම හිතනවා බුදුහාඳුනගේ ಗುಣ නමෙන් ಗುಣ තුනක විතර කාරණා ඔබට කිව්වා. පස්සේ දවසක ඊතුරු ಗುಣ ටික කියමු. ඉතින් වෙලාවේ හැටියට මේ මට අවසන් කරන්න සිද්ධ වෙනවා. දැන් මං අහනවා ඔබ නොයසූ දෙයක් ඇහුවද? අහපු දෙයක් තව තවත් දිනු කරගත්තද? යම් ගැටලුවක් තිබුණා නම් ඒකට උත්තරත් ආවද? දැන් තියෙන්නේ ඔබට මේක ජීවිතයට සම්බන්ධ කරගෙන යන්න. ඔබ දැන් නියම උපාසකයෝ බවට පත් කරගන්න පත් වෙන්නට ඕන. උපාසක කියන වචනේ අර්ථය තේරෙනවා. බණ අහන්නේ කොහොමද කියලා බණ අහනවා නම් අයින් කරගන්න ඕන කාරණා මොනවද, තියාගන්න ඕන කාරණා මොනවද කියලා මං කිව්වා. ඈ ඊළඟට එතන ශ්‍රවණානුස්සතියක් ඇදුවා. බුදු ගුණ මේ පැයක එකමාරක් විතර අහලා ඔබ බුද්ධානුස්සති භාවනාවකුත් වැඩුවා. එහෙනම් ඔබ මෙතන බොහොම හොඳ කුසලයක් කරගත්තා. එහෙනම් ඔබට ඔබ මම කරගත්තේ දෙගොල්ලම කුසල්. ඈ ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මේ විශේෂ අවස්ථාව යෙදෙන්නේ අපේ රොෂාන් මල්ලි නිසා. එතුමා එතුමටත් එහා ගිය එතුමගේ සහෝදරිය නිසා චන්ද්‍රානි දස්නායක අක්කා අපි කතා කරන්නේ. එයා මේ පන්සලේම දහම් පාසලේ අධ්‍යාපනය මේ ලබලා දෙනවා දරුවන්ට, ලබලා දීලා තියෙනවා. ඒ වගේ මේ ස්ථානයේ සිල් සමාදන් වෙලා තියෙනවා. ඉතින් එතුමිය අපේ අවාසනාවකට දැන්ට මාස 3කට උඩදි අපෙන් සමුගෙන ගියා. ඉතින් එතුමිය මේ අවස්ථාවේ සිහිපත් කරනවා යම් අභව්‍ය ස්ථානයක ඉදදී සිටිනන් ඉන්නත් මිදේවා, යම් භව්‍ය ස්ථානයක ඉදදී සිටිනන් තව තවත් වර්ධනය වෙත්වා. ඒ වගේම කෙලවරයා බලාපොරොත්තු වෙන නිවන් මඟ එයාට කවදා හරි දවසක මේ සසරේ අවබෝධ වේවා කියලා චන්ද්‍රාණියක් කවිනුන් සාදුකාරයක් දිලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම තමයි අවසාන වශයෙන් අර මංගල සූත්‍රයේ සඳහන් වෙනවා කාලේන ධම්ම සාකච්ඡා. ඒ තම මංගල මුත්තමං. ඒ සාකච්ඡාව තමයි මම කළේ. එතකොට මං කළේ මංගල කාරණයක්. කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමං. ඔබ කලේ ධර්ම ශ්‍රවණය කරන එක ඒකත් මංගල කාරණයක්. මංගල කාරණා කියේ හොඳ කාරණා, කුසල් කාරණා, පිං කාරණා. දැන් ඔබ අපි ඔක්කොම කලේ පිං. එහෙමනම් ඒ පිණ උනත් තනියම භුක්ති විඳීම හොඳ නෑ. ඒකත් ආත්මార్థකාමී වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ හැමෝම සීපත් කරගන්න අපි ලබාගත් පින්, අපි නම් මේ පරිලෝකයේ ඥාති ඉන්නවා, සල්වාසී ඉන්නවා, හිතවතුන් ඉන්නවා, ඒ සියල්ල පින් බලාපොරොත්තු වෙන ස්ථානයක යම් තැනක උත්පත්ති ලබා ඇතනම් අපි මේ ලබාගත් පින් ඒ අයට අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් දෙනවා. ඒ වගේම තමයි දෙවිවරු මේ ස්ථාන වලට අරගෙන ඉන්නවා. දෙවියන් ධර්ම ශ්‍රවණය කරන තැන් වල, ධර්ම දේශනා කරන තැන් වලට එනවා. මේ ස්ථාන බාර දෙවි, මේ ආගමික ස්ථානයේ බාර දෙවි දේවතාවෝ ඉන්නවා. ඒ අයට දෙවියන් බලාපොරොත්තු වෙන්නේ පින්. ඒ දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔබ මේ බොහොම හොඳින් හොඳ ෂණ සම්පත්තියක් ලැබලා තියෙනවා. හොඳට ඉන්ද්‍රිය ධර්මයන් බොහොම හොඳට දීලා ඔබ බොහොම හොඳට වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඔය වයසත් එක්කලා බීත්‍යයට හේතු වෙලා හිටියත් මේ බොහොම හොඳ ශරීර සෞඛ්‍යයක් ඔබට තියෙනවා. ඒ ශරීර සෞඛ්‍ය ඔබට ලැබුණ වෙන කවුරුත් නිසා නෙවෙයි, ඔබේ අම්මා තාත්තා නිසා. ඒ නිසා මේ අවස්ථාවේ තීපත් කරන්න මම විශ්වාස කරනවා මේ අම්මලගේ තාත්තලගේ නම් අම්මලා තාත්තලා නැතුව ඇති. නමුත් කොහම නමුත් අම්මව සිහිපත් මොහොතක් ඇස් දෙක වහගන්න, වහගෙන තමන් තමන්ගේ අම්මා සිහිපත් කරන්න. අම්මා මේ ඉස්සරහා ඉන්නවා වගේ රුව මැවිලා පේනවා.
තමගේ තාත්තා සිහිපත් කරන්න තාත්තා මේ ඉස්සරහා ඉන්නා වගේ රුව මැවිලා පේනවා මොහොතක් කල්පනා කරන්න මේ අම්මා තාත්තා නිසා තමයි කොහෙවත් යන්න ගිය මගේ විඥානේ ඇදලා අරගෙන මට දරූපතක් දීලා මේ ලෝකෙට බාව මිනිස්සෙක් විදියට බිහි කළා මේ අම්මා තාත්තා කොහේ හිටියත් මම මේ ලබාගත් පින ඒ අම්මා තාත්තට අවබෝධ වේවා කියලා ඒ අම්මා තාත්තා සිහිපත් කරන වන්දනා කරන ඒ ගාතාවන් සිහිපත් කළ සාදුකාරයක් දෙන්න හොඳයි ඒ වගේම තමයි මේ ශාසනය මෙච්චර කාලයක් රැකිලා තියෙන වෙන කවුරුත් නිසා නෙමෙයි එදා බුදුහාඳුරන්ගේ කාලේ ඉඳන් වැඩ හිටපු සරියුත් මොගලන් ආනන්ද නන්ද රාහුල ආදී වූ මහ රහතන් වහන්සේලාගේ පටන් අද අපේ පන්සලේ වැඩ ඉන්න සාමණේර ස්වාමින් වහන්සේ දක්වාම වූ ආර්ය මහා සංඝරත්නය නිසාමයි තව 2500ක් මේ ශාසනය රැකෙන්නෙත් ඒ සංඝරත්නය නිසාමයි තේ සංඝරත්නයේ එක්තරා සංඝ පීතෘවරයන් වහන්සේ නමක් මේ විහාරස්ථානයේට නායකත්වය දෙමින් ඔබේ ප්‍රදේශයේ අවශ්‍ය ආගමික කටයුතු සිද්ධ කරනෝ තින් උන්නාන්සේටත් අපි මේ ලබාගත් පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරය දිල ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි මගේ යුතුයකමක් ඉෂ්ට කරන්න තියෙනවා මේ සංඝ පීතෘ පරපුරේ මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් දැන්ට අවුරුදු 15කට විතර කලින් මේ රටේ මහා ධර්ම ප්‍රබෝධයක් ඇති කළා මං හිතන්නේ උන්නාන්සේගේ ධර්ම ප්‍රබෝධයෙන් පස්සේ තමයි ධර්ම ප්‍රබෝධයක් අපේ රටේ ඇති වෙලා වියත් හාමුදුරුවෝ සෑම තැනම ධර්මයේ දේශනා කරමින් යන්නේ ඉතින් ඒ උන්නාන්සේ හිටියානම් මහා ධර්ම වෙනස් වීමක් සිද්ධ වෙන ඒ කියන්නේ ධර්මයේ වෙනස් වීමක් නෙමෙයි ධර්ම ප්‍රබෝධයක් මේ රට තුළ ඇති වෙනවා අපේ අවාසනාවකට උන්වහන්සේ නැහැ අපි අතරේ අපවත් වෙලා ඉතින් මේ අවස්ථාවේ මං උන්වහන්සේගේ එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කළාට පස්සේ තමයි මටත් හිතුනේ මේ වගේ ධර්ම දේශනා කළොත් බොහොම හොඳයි කියලා ඉතින් ගිහියෙක් විදිහට හරි ඒක ඉගෙනගෙන මං අවුරුදු දැන් 14ක් තිස්සේ මේක අඛණ්ඩව සිදු කරාන යනවා ඉතින් මං හැම තැනකම උන්වහන්සේ මතක් කරන උන්වහන්සේට පින් දෙනවා ඒස සාදුකාරයක් දෙන්න මං වෙනුවෙන් අපවත් වී වදාළ අති පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ හොඳයි අවසාන වශයෙන් ඔබ අපි බලාපොරොත්තු වෙන අවසන් නිවන් මගට යන්නට මේ දහම් බිඳ ඔබට පහන් තැබක්ම වී ආලෝකමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි